දනම සාර්කාාරයයක් පවත්හන්න. සමන්තාචක්ගවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුණරාජස්ස සුනන්තුසක්ග මොක්කඩං දම්ම සබනකාලෝ අයංබදන්තා දම්ම සබනකාලු අයම්බදන්ත දම්ම සබනෙකාලු අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්දස්සෙ නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුත්දස්ස චෝධිතාදේවදුතෙහි ඒ පමච්්චන්දිමානවා තේදීගරත් තං සෝචන්ති හිනකාายු පගනර ඒචකෝදේවදුතේහි සන්ඳෝසම්පුරිසායිද චෝධිතානප්ප මත්්ජන්දිී අරියදම්මේ කුදාතනම් උපධනේ බයංදිස්ව ජාතිමරන සම්බවේ අනුපාඩ විමු්චන්ති ජාතිමරන සංකයේ තේකේම පත්තාසුකිනෝ ดිට්ටදම්මාබිනිබුතා සබබවේර බයතිතා, සබ්බදුකං උපච්චගුන්දති සද්දහාවන්ත කාරුණික පින්නතුුණි තුන්ලෝකාග්‍රව් භාගෙවත්තු අරිහත්තු සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පාල අද දිනට පර්ෂ දෙදස් පන්සිය හැට තුනපුත් මාස හයකුත් වෙනවා අද දිනට. එතකොට මේ බුතශසනය තව ඉදිරියට පවතින්නේ අවුරුදු දෙදස් හාරසීය තිිස්හයකුත් මාස හයකුත් පමණට. මෙන්න මේ කාලය තුළ තමයි අපිට මේ බුද්ධරත්නය ධර්මරත්නය ස්මහා සංගරත්නය කින් තිිවිට රත්නය පවතින්නේ. එතකොට අපේ අවුරුදුු දෙදාස් පන්සිය හැට තුනට තුනයි තුනකුත් මාතහයකු කාලයක් ඉක්මෝ වෙලා ඉවර තො තවතියන්නේ දෙදාාසාරසිය තිස්සායකුත් මාතහයකුත් විතර මේ කාලේ විතර ම ජිවිතරත්නය වැඩ සිටන්නේ. නිින්මත්්‍යත මේ තිවිදරත්නය මේ ලෝකින් අතුරු දහන් වෙන. ඒ නිසා අපි සෑම දෙනම් මේ ලැබිච්ච උතුම් බුද්ධශාසනය උපරිම පලප්‍රයෝජනයක් න්නට ඕ ඒවගේම හොඳට ශීලය දාන් දෙන්න ඕන දන් දෙෙන් ඕන සිිල් රකිින්න්න ඕන ඒවගේම භාවනා කරන්නට ඕන. ඒ වගේ හොද හැටි මේ ලෝකෝත්තර මාර්ගඵලයෙන් අමාමහනිවන සාක්ෂාත් කරගන්නට උත්සාහ කරන්න ඕන අනිවාරයෙන්ම සාක්ෂාත් කරගන්නට හැකියාව උත්සාහවන්ත වෙන්න ඕන අනිවාර කටයුත්තා ඒ සඳහා තම අපි මේ සෑම කටයුත්තම්ම සිත කරන්න ඕන ඒ වගේම මේ පිංහතුන්ලා සෑම දෙනාම කැමති තමන්ගේ හිතවතුනුත් ඒ වගේම තමනුත් තමන්ගේ දවාඩඩුවනුත් ඒ සියරු දෙනාම නිවන්දකින්න කැමති මේ හැමෝ දෙනාම තමන්ගේ බන්ධුවාරකයායකම එහනං බන්ධුුවරගයා එක්කම නිවන්දකින්න සියරුදනාම කැමති එහනම්කද්ද අපි කරන්නොන් අතීතෙන් අහලතියව අපේ මුදතල සීියල කියර තියෙනවා හතරවර්ගයක්ම නිවන්දක් කන්නට පුළුවන් කොමිය ඒ තමයි තමන්ගේ දවාදරුවෙක් පුතුුණු කෙනෙක් මේ බුද්ධ ශාසනයට පූජාකිරීම තුළින් එරෙන්ම හතර වර්ගයක්ම නිවන්දකිනවා කියලේ මිතුම් මිත්තව ආද සෑම දෙනාම ප්‍රකාශ කරනවා ඒ ඇත්ත දෙයක් ඒ සත්්‍යය මොකොත බලන්න මේ පංවතුන්ලා විසින් තමන්ගේ පුතනුව කෙනෙ බුධරාජ්‍යයට මේ බුදුන්ගේ බුද්ධ ශාසනයට පූජා කළොත් ඒකෙන් හතරවරිකයක් විතරක් නෙමි මේ මුළු ලෝකයාම නිවන් දකින්නට හැකියාවක් ශක්තියක් ඒකෙ තියෙනවා. බලන්න පින්නතුනිේ මේ ප ඇත්ත අහල ඇටි ධර්මාශෝක රජතුම. ධර්මාශෝක රජතුමා කියන්නේ මේ බුද්ධ ශසනයනුවෙන් අසූහාරදාහක වේර විහාර හදල පූජා කරපු කෙනෙේ. ඒ වගේම මේ පරජතුමා වියදං කල්ල තියනවා පූජාවක් සඳහ අනුහයකෝටියක් පමණ මුදලා. එතකොට අපේ බුද්ධශාසනය අ්‍ර නායකනේ අනේ පිටි සිත්තුම. අනේ පිටි සිටතුත් පනස් අතරකෝටියක් තමයි ජේතපනාරාමය සඳහා වියදං කල්ල එක නිර්මාණය කළේ.ඒ වුනාටට ධර්මාශෝකරත්තුමා, නහයි ගෝටියයක් වියදන් කළ එක පූජාවක් වෙනුවි. පූජා කල්ලා ඒකාලේ වැඩහිටි අප මුග්ගලී පුත්ත මහරහතන් වවාන්සේ මහරතන් වහන්සේගේට පැමිණිල ධර්මාශෝකරත්තුම ඇහවා දැම්මං අනේ පිි තුටතුමාටත් වඩා ධනය වියදැම් කරලා මේ බුද්ධශාසනයට වියදන් කළ. ඒ නිසා මන් තමයි මටත් මේ බුද්ධ ශාසනය නම් පිය පදවක් අයිති අයිතිකාරයෙක් උරුමක් කාරයෙක් වෙනවනේද කියලා. සතුටින් සාධ සාධ කියල උදන්ඇනුව. ඒ අවස්ථාවේ මහරාතන් වහන්සේ මගලිපු මහරාතන් වහන්සේ රජතුමාට ප්‍රකාශ කළ රජතුමනි ඔබ වියදංකරපු එක ඇත්ත ඒ වුනාට බුද්ධසාාසනය අයිතිකාරය තාම ඔබ පත්තුනේ නැතේ කියල මේ රහතන් වහන්සේ දේශනා කළ. ඒ අවස්ථාවේදී මේ රහතන් වහන්සේගෙන් ධර්මාශෝ කරත්තුම අහනු එහම්ං කොහොමද අයිතිකාරයෙක් වෙන්නේ. උරුමක් කාරෙක් වෙන්නේ කොහොමද කිය එහෙනම් ඔබේ පුතුුණුව කෙනෙක් හෝ දවා දරුවෙක් මේ බුද්ධ සාාසනයට කූත කරන්න කියලා. අන්නේ අවස්ථාවේදී මහින්ද ඒ පුතනුවත් රාජ කුමාරත් එතන හිටිය. ඒ අවස්ථාවේදී මහින්ද පුතුනුවන් ප්‍රකාශකරස් පිය රජතුමණ ඔබවහන්සේ කැමතිනම් මම උනත් මහන වෙනවා කියලා අනේ අවස්ථාවේද ධර්මාශෝ කරතුමා මහින්දකුමුණ මුලින්ම බුද්ධ ශාසනයට පූජා කළ බලන්න එතකොට පූජා කිරීම තොලින් නේද අපේ මේ ශ්‍රී ලංකා දීපට බුද්ධ ශාසනය ලැබුණේ කී දෙෙක් ඒක සැනසුන අද නිමන් ලැබුවද. එහෙනම් ඒවගේ පින්කම උතුම් පින්කමත් තමයි තමන්ගේ දරුවෙක් මේ බුද්ධ ශාසනයට පූජා කරන එක ඒ කාලෙ නම් හොය හොය තමයි ළමයි පූජා කළේ අදනං අපේ සාමින්නාතල පස්සෙන්යන්න ඕන ෙවල් ගාන ගහිල කියන්නව පපුදාා කරන්න කෙළේ බලන්න ඒ නිසා මේ පිමුතුනාාට විශාල ලොකුම පින්කමත් තමයි තමන්ගේ දවා දරුවක් මේ බුද්ධ සාාසරෙන්චි පූජා කරන එක මොකොතේ මේ දෙමවපියන් කල්පනා කරන්නේ තමන්ගේ ලමයින්ට ො හොඳ අනාගතයක් ලබා දෙන්න. හොඳ මනාගතයක් ලබා දෙන්න තම සියරුදනම කටයුතු කර නමුත් හොඳ අනාගතය තියෙන්න්නේ මෙතන. ඔය දොස්තර ඉන්ජනේරු පාගේ පදවිනමේ බලන්න පින්නතුනි ද තමන්ගේ දරුවේ බුද සාතනින්ට පූජාකද. මේ දරුවා සිවුරු දරාගෙන යනව දැක්කොත් ගමේදී බිඳ සිංහාහෙම වඩිනව දැක්කොත් ගමේදි කීදෙනෙක් සැනසෙනවද. ඒ ෑම දකින දකි හැම දෙනාගම සිත්වල ක්‍රාග දේශමෝ කිසිදු සිටිවිල්ලක් ඇතිවන්න ඇතිවෙනම්ත් සද්ධාව සද්ධාවක් කියන්නේ සද්දා සිටවිල් ඇතියෙනවා. ඒ දකින්න හැම මොහොතකම ඒ අයි නිවන් දකිනවා ඒ කියන තදංග වශය නිවන් දකින. ඒ වලාවට ඒ අයගේ සිත්තුල කිසිදු රාගදේශ මෝහයක් නෑ. ඒ වගේම මේ ළමයි මහන වනහාම මහන නොවී ගෙදර හිටියොත් කීදන බනිනවද. ැත් දක් කරක් බයින කොහේ කිය ටෑවෙලාවත් බයින ගම කට්්‍යත් බයිනවා හැකයි කවදාවත් මෙ ළමයි ළමෙක් මහන වුණොත් ඒ මහන වෙච්ච ළම්මයට ගමේ කට්ය පවුලටියය කවරු බිනවද. කවුරුවත්ම බනින්නේ නෑ එ අයගේ අගේ කරනවා. එතකොටට බලන්න හොඳම නාගතේ මොකක් දෙ කිය ළමයි දොත්තරු කරන එකද ඉංජිනීරු කරණ එකද ඒ වගේ දේවල් කරනවකද නැත්තම් මේ බුද්ධ වාසනයගේ තමන්ගේ දරවා පූජා කරලා මේ කල්පකෝටි සදසාාසයකි ලැබෙන බුද්ධ ශාසනයක උතුම් හිමිකාරිත්්‍යයක් දරාගන්න දරන්න වරුමක්කාරය පෙන්න උත්සාහ කරන්න ඒ කොච්තර සතුටත්ද දොත්තර කෙනෙක් වෙච්ච ලමයා මැරන අවස්ථාවේදී ලඟ ඉන්න එකද සතුට නැත්තම් තමන්ගේ දරුවෙක් මහන වෙලා මහනමේච් දරුව ඒ ශාමීන් වහන්සේ තමන්ගේ මරන අවස්ථාවේ දදි ළඟ ඉඳ කියෙන පිරිත් දේශනා කරලන් පිරිත් නූල් ගැටකහන එකත වටා අවතුම් කියලා කල්පනා කරන්න. ඔල් තමාපියන් ඉන්න දරුව ඉන්න දෙමපියයන් ඒ ගැන හොඳට කල්පනා කරන්න. තව තියෙන්න අවුරු දෙදාා සාහර්සය තිස් යයි මාස හයක් පිතරයි. අපි දැ මේ ආත්මේ මයිල්ලකොහේ එපදෙයි ද කියා පිදන්නේනෑ. ඒ නිසා තමන්ගේ. හතුටු වෙන්න ඒ බුද්ධ ශාසනය උරුමක්කාරයෙක් වෙන්න ඒ අවස්ථාව සැලතුන තමන්ගේ හතරවාරිකයක්ම නිමන්දකින මොකද සාරිපුත්ත මහරාතන් වහන්සේගත් අම්මගෙනෙක් හිටියය ආත්මගාන්නකට කලින් ඒ අම්ම පෙරේතෙක් වෙලා හිටියේ නමුත් බලනොකොට මගේ පුදනුවගෙනෙක් ඉන්නම මේ බුද් ශාසනය පැවදිවෙලා රපුත්ත හරහතන් වහන්ස ිටි ති මන් න්න්නවනම පින් අනුමෝදන් කරගෙන මේ ජීවිතන් සැපවාීවිතයක් ලබන්නන්නු. එහම කෙලේ මේ මෞතුමිය ගිහිල්ල සාරිපුත්ත මහරාතන් වහන්සේ දිේ පෙනින් සිටිල තමන්ගේ දුක කිව්වා දුග කියල මහරාතන් වහන්සේ පින්ඩ පාතය වැඩලා ඒකින් ලැබුණු දේවන් මහා සංගරත්නයට පූජා කල මේ මෞතුමියයට පින් අනුමෝදන් කළලා ඒ අවස්ථාවේ මෞතුමිය දීවිය සැපල් ලැබුණගේ ඇ සම්පත් ලැබුණ ලැබිලදී ඒ දුක නැතිවන බලන්න ඒ හැම දෙයක්ම ලැබෙන මේ බුධශාසනයක මේ දමයක් මහනකලොත් විතර ඒ නිසා පි මේ දෙමපියන් තමන්ගේ දරුවට හොඳ මනාගතයක් දෙන්න කල්පනා කරනව හැමතිස්ස ඒ නිසා හොඳ මනාගතය තියෙන්නේ මේ බුධශාසනය පැවිද්ද වෙන හැම දෙයක්ම තියනෙල් ලෞ්ක දේවල් විතර ඒක සතුටට වැඩිය ලැබෙන්නේ දුකක් විතර අපිට හැපැම් මේ බුධවාාසනය තමන්ගේ දරුව මහන වෙලා ඉන්නවා කියන එක මතක් වනත් තමන්ට සතුටක් කියන්නේ ඒ ඔය දොස්තොරවල ඉන්න ද දෙවාකියන්ට ඒ සතුට කවදාවත් ගන්න ලැබෙන්නේ නෑ ඒ නිසා තමන්ගේ දරුවන් සිටිනවාන මේ බුධශාසනය වෙනුවෙන් හූජා කරන්න මමුකොද මේ බුදශාසනය පවතින්නේ ඔබ පූජා කරන දරුුවන් නිසා විතර මාසංගරත්නය මෙහි නැතුවනොත් මේ බුදුශාසනය පවතින්නේ නෑ අතුළු දහන් වෙන ඒ වගේම ධර්මාශෝකරත්තුමා ධර්මාශෝක බවට පත්වෙන් හේතුවුම් කත්ද නිබෝධ සාමීන් වහන්සේ දැකල ඒ ඇන අත් අවුරුදු ඒ සාමීන් වහසේ දැකල තමයි ඒ චණ්ඩාශෝකරත්තුමා ධර්මාශෝකරත්තුමා බවදට පත් වන එතකොට ඒ පජා කරපු ගෝපියන්ට කොතරන් සතුටක් වැැබින් නැද්ද අවස්ථාවේදී ඒ ශාමීන් වහන්සේ නිසා ඒ දරුවන් දැකපු නිසා ඒ සාමීන් වහසේ දැකපු නිසාස මහර ඒ චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක රජතුමා පට පත් වෙලා අසූවාරදාක් වේර විහාර සිද්ධ කළ ඒවාගේම තුන්වෙනි ධර්ම සංගායනටත් මූලි මූලික වකටයු්තු කේ ධර්මාශෝකරත්තුම ඒවගේ ලංකාවට බුදුදධහම ලැබනට ඒ නිසාමයි ඒ නිසා මේ පැවිදිවීම වටිනාකම තමන්ගේ දර්ුව පැවිදි කරවීම වටිනාකම කියලා නිම කරන්න බෑ ඒ වගේ මං මාත්තුකා කර ගන්නට ඒදනු ඒ වටනා ගාථරන්නේ සඳහන් වන්නේ අපගේ තුම්පිටකේ සත්‍ර පිටකේ මජ්ජිමට මජජ නිකායේ මජිම නිකායේ උපරිසන්නායකේ ංගැනි සුන්්‍යතවරකයේ දහාවින සූත්‍ය වන දේවදූත සූත්‍රය. මේ දේව සූත සූතය, දේවදූත සූත්‍රය අපගේ බුදුරජාණන් වහන්සේ. සැවත් නුවර ජේතවනා රාමය වැඩසිටින ස්කාලයක භික්‍ෂන් වහන්සේ ල භික්‍ෂුණි සිව්වනක් පිරිස උදෙසා දේශනා කරපු ඉතාමත් වටිනා ගාත් ධර්මදේශනාව, සූත්‍ර දේශනාවගේ වගේම, ළුම බුදුරජාණන් වහන්සේලා වි එක ලෙසම දේශනා කරන අවිදිහිත ධනම දේශනාවත් තම මේ දේවදූත සූත්‍ර ධර්ම දේශනාව කියන්න. ඒ කාල බුදුරජාණන් වහසේ තඒ සිවුවනක් පිරිස අම්මතලා මහනෙන ස්‍යතා අපි භික්කවේ අගාරා සත්ගාරා තත්ත චක්කුමාපුරිසෝ මධ්‍යේතිතේ පස්සය, ඒ කියන්නේ මහනෙන යම් ගෙවල් දෙගත් තියනවා මේ ගෙවල් දෙක මැලින් පාරත්තියර ඒවගේ මේ ගෙවල් දෙකට ඉත්සරහ දොරවල් දෙගත් තියෙනවා ඒ මැඩින් දමයි පාරත්ති ඒක කියන්න මෙහෙම හිතම අපි දමි දානසලාව ඉස්සරහ දොරතියෙනවා. අනේ දොරගාව දොරගාව කෙනෙක් ඉන්නවා මධ්‍ය චිතේ පස්සෙය මනුස්සේ ගේ හම් පගසන්තේපි. ඒ කියන්නේ එතන ඉන්න මනුස්සේ ඇස්පේන ඇ පේනෙන හොඳට මනුස්සයකන්න ඇත මේ මනුස්සයට ඒ දොරගා හිිටතුු අපිකම් මේ ධාන්ශාලාය දොරකම් එතන හිටියොත් ඒ මනුස්සයට පේනු මේ ධානශාලාාවට එන කට්ටිය ඒ වගේම පිට ඉන්න කට්ටියක් පේනු ඒ වගේම මේ ධානශාලාවෙන් ඇතුළේ හැසිරන කට්තිය විවිධ කටයුතු කරන කට්ටියක් පේනු එලිය ඉන්න කට්ටියත් ඒ වගේම පේනු මේ පැත්තට ධර්ම ධාන්ශාලාටාවොත් ඒ අට්‍යයක්ත් පේන වන් සලාව එලියට ගියොත් ඒකට්තිියත් හොඳට පේනවා ඒක නිසා බුදුරජාණන් වන් සේදේශනා කළ අ ඒ වගේ ඒ මේවකෝ අහම්භික්්‍යවේ දිබ්බේන තක් වුණා විසුද්දයන අතික්කන්ත මානු සකයන සත්වය පස්සා අන්න ඒ වගේ මම මේ ලෝකේ හැසිනන එහට මෙහාට යන සත්වයන් දකිනවා තියෙනවා දි්චක්කු නානෙන් ඒ සියලුම සත්‍යමං හරියට දකින යටර ඩාන්සලාවේ දොඩගාවන්න පුද්ගලයා වගේ දිවසින් දකිනවා කියනවා. මේ දිබ්බචකු නානය විස්තර කරනවා තෙසත්ථනානවල ඔබාස වසයන නානත්තේ කත්ත රූපනිමිත්තානන් දස්සනට්ටේ පන්නා දිබ්බචක්කු නාන. කසිනා ලෝකයෙන් කසින ආලෝකෙන්, ඒකා කාරි සත්වය ඒ වගේම විවිධාකාර සත්වය නානාකාර සත්්‍යය දකිනවා කියනවා දකීමේ ්‍රක්ඥාව තමයි මේ දිබ්බචකු නානය කියන් මේ දිබ්බ චකු නානයෙන් තමයි බදුරජාණන්සේ ඒ වගේ ඒහට මෙහා දයැනකත්ය තකි කොයි වගේද මේ ධනශාලාවේ ඉස්සරා දුරගාාවන් ඉන්න කෙනෙක් ඒ එහට මෙහට අනි පැත්ත එලියට යනකට්්‍යයත් ඇතුලින්න්න කට් කරන්න මොනොදේ හැමද බදුරජාණන්සේ දකිනව බලමු අපි කවුද දකින්නේ වගේගෙන චවමානය උපපද්‍යමානය හිීනේ පණීතය සුවන්නේ දුපන්නේ සුකතය දුක්කතය යතාකම්මූ පගේ සත්‍යය පජානම බුදුරජාණන් දේශනා කළු මම මේ දිවසින් දකිනවා මේ ලෝකෙන් තුතය වෙන සත්‍යය සුත වෙන සත්ත්‍යය දකින අයි වගේ මේ කොල උපදින සත්්‍යය උපදදි නැ පදින सा්‍යයොත් දකින්නව ඒ වගේම हीීන්නේ පणත हीීනसाත්‍යයොත් දකින ප්‍රණීත සත්‍යයත් දකිය කියන්නේ අපය දුुක්විදින साත්‍යයත් දන්න डරෝ ැප විදින साත්‍යයොත් දකිනවා සුවන්නේ दुबබන්නේ पැහපත් වණ දිීන කටය දකින යපත් කට්‍යය දකින සෝබන අසෝ बनाය දකින दुबන්නේ दुක් करන්නේ සුවන්නේ दुखබන්නේ පැ අෝබන පැව දකින ගේ සුගත दुගतेැන සුගතියට යන කටिया දකිවා दुගතියට යන ක්िया දකිනවා ඒ වගේම තමන්ගේ කර්මයනු එප දෙෙන තැන බුදුරජාණන් से සියල්ද දකිනවා මේ दिब්පජක්කු නානේ ප බුදුරජාණන් से දේශනා කන මේ हीනේ පණංච චවමානය උපදම කියන ඉප දෙන්න චතවෙන්න මැරන්න ඒ වගේම දිවියලෝ කියන අපා යන අය පස්සාකාරයකින් ගත්ති පහ බුදුරජාන් වහන්සේ දේශනා කරේ ගැ අපි මැරිත් එප දෙෙන මේදී කරන ක්‍රියාවන් අනුව අ කුසල් කරලා උපදින සත්්‍යය. දිවියලෝකේ බ්‍රහ්මෝලෝකෝවල සතරාපාය උපදින සත්‍යය බදුරජාන් වන්සේ ගති පහකින් විස්තර කරනවා. බුදුරජාන්හන්ේ දේශනාන මෙන්න මේ පලවෙනි ගත්ති. එම වත බොන්තෝ කාය සුත්‍රතයන සමන්නාගතා. වචී සுතිරතයන සමන්නගත මනෝ සුතිරතයන සමන්නගත අරියානං අනුපවාද සම්මාධිකා සම්මාධ්ි කම්ම සමාධන ඒ කායස්සබේදා පරම්මරණ සුකතින් සගං ලෝකං උපපන්නා බදුරජාණන්ස දේශනා කරනවා යම් මනුස්සලෝක යම් මනුස්සෙක් කයෙන් සුසිරිත්පුරුව වචනය සුසිරිපුරනුව මනසින් කුසල් කරනවා සුතරිත් පිරෙනුවා ඒවගේම රහතන් වහන්සේලාට ආර්යන් වහන්සේලාට උපවාද කරණන ඒකෙන් වැල කියලා සම්මාධිත්්‍යයක පිහිටවනවා සම්මාධත්්‍යයේ පිහිටලා ධානසීල භාවනාති කුසල් කරමයයක් ප්‍රැස් කරනවා. අන් එහෙම රස්කරලා මේ අය උපදිනවයි කියනවා සුගතිය දිවිය ලෝකෝල පලවිින් දිවිරෝග තමයි ජාතුන්මහා රාධිකයේ. බුදුරජාණන්ේ දශනා කනවා මේ වගේ කයිෙන් වචචනයෙන් මනසන් සුසරීත් ප්‍රෙල්ල මෙන්න චාතු මහාරාජික උපන්නා කියලා බුදුරජාණන්ස එ දිබ්බජපනාානය පේනවා. එකොට අපි බලමු මේ බුද් ශාසන කෞදමේ චාතුන් මහාරාජිගේ උපනය වගේම දෙවනියයට කියන බුදුරජාණන්සේ තාාවතින්සේ උපදිනවා කිය ටාවතින්සේ, ජාතුම් මහරජ ගේට අධිපති තමයි සක්දෙව් රජතු තක සාක් දෙව් රජතුමා තන්තුරට පත්වනෙම්ගක් හින්දද කයෙන් ව්‍යනය මනසින් සුසිරිත් පුරල තමයි ඒ තනුතුරට පත් වනේ. එතකොට අපේ බුද්ධශාසනය හිටිය මට්ට කුන්්ඩලී කියල මේ මට්ට කුන්්ඩලි අවසාන මෝතයේ බදුරජාණන් වන්සේගේඒ පිත් රුව දැකලා නිර්මිත බුදුරුව ්‍රැ කලා ඒ හැඩ ලැබුණ සද්දාමනි සටි කරගත් හිතේ ඇි කරගත සදධා නිසමේ දවල ෝපේ දෙෙදවු ලොවය උපත ලැබුව ඒ වගේ කහි දෙෙනෙක් මේ දෙදවු ලොව උපද ලැබුවත බපු්‍රශාසමය නිසා ඒ වගේම බුදුරජණණසේ දේශනා කරනවා මේ කයින්වත්තනය සුසේතුරල යාම මෙඳ මේ කෙනා යා මේ උපන්න යාමේ උපන්න අපේ හිටිය උතසාාසනය සිනිමා කියල ගනිකාව තිනිමා කියන ගනිකාව සෝන් වුණා සෝන් වෙලා සුතිරිත් පුරල මේ සිරිමා කිය ආරයන් වහසේ උපත ලැබු යාම යාම තු යාම උපත ලැබේ සුයාම කියන දෙවයාගේ දවිය හජයට තමයි ලැ ඒ වගේ තවගෙන කන්නව ඇ සුදුරිත් පුරල උපදිනවා තුසිත ලෝ තොක තුසිත වියලෝකය පදුනය කවුද අපගේ ලෝදුරා බුදුරජාණන් වහන්සේගේ මෞතුමයන මහයා දේවින් වහන්සේ උපත ලැබ්වේ තුසිතදෝක දිවියලෝක මාතෘ දීවරාජය ලෙස. ඒ වගේම තවාය පින් කරනවා දාන්ශීල භාවන කරලයිවරලා ඉපදනම නිර්මාණරති දිවියරෝකය එඇතවට කවදෑය නිර්මාණරතිය දිවරෝකය උපත ලැබේ අපේ බුදධ ශාසනය අකට ඩායිකාවන විසාාකා සිට දියණිය මේ මනුසලෝකයෙන් තතුත වෙලලා උපත ලැබුවේ නිර්මාණ රති දිවියරෝකය ඒ වගේම ඉපදනවතාව කෙනෙක් මේ උසල් දහම් කරලා පසවර්තය එකරන්නේ පරනිම්මිත වසවර්තිී කියන දිවියරෝක ඊට පස්සේ ධාන සීල භාවනා සමාරයෙන්න්නෝ මේ දන්දීල සීල් රැකල්ල භාවනත් කන්න භාවනා කරල ඉවරලා ඒ අය ්‍යාන ලබාගන්න. ප්‍රථම දානය ලබාගත්තා අය යනවා පලවෙනි බ්‍රහ්ම තලයේට ඒක කියන්නේ බ්‍රහ්ම පාරිසද්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා ප්‍රහ්මයකින් මේ පලවෙවිනි ධ්‍යාන තලයේ රූපතලය ඉපදනවා මේ දකි මේ උපදින හැමෝම ගෙල උතුරාබදුරජාණ වහන්සේ දකිනවා. ඒවගේ පරිමිජානෙන් නවතින්නේන තවාය පරිමින්ධානත් අතල දෙවිනි ධානත් ලබා ගන්නවා. දෙවිනි ධ්‍යානයත් ලබාගෙන ඒ අය යනම දෙනි බ්‍රහ්ම තලය උපදනවා. ඒ කියන්නේ අපමාන සුභ පරිත්තා සුබ අපමානසුභ ආබස්සරය කියන මේ දෙවෙනි ධ්‍යානතලය උපත ලබන්නවා. තවාය ඉන්නවා. දෙවනි ධානය නතර වෙන්නේන තුංගනි ධානත් ලබාගන්නවා තුංගනි ධානයත් ලබාගෙන එ අය ඉප දෙනවා තුංගෙන ජානතලය ඒ කියන පරිත්ත සුප් අපමාන සුප පරිත්ත සුප අපමාන සු සුපකින්නගේ කියනම තුන්ගෙන ධානතලය උපදින්නවා ඒවාගේ තව එන්නම තුන්ගවෙනි ධානය නතර වෙන්න හතරවෙවිනි ධානයක් ාග හතරවිනිින් ධානයත් ලබාගෙන ය උපදිනවා වේ අපලේ අසන්න සත්්‍යය කියන බ්‍රහ්මලෝකළ උපත්තිය ලබනු දැ මේ ජාන පහත් ලබාගෙන තබාය ඉන්න මේ ධානප පහත් ලබාගෙන ඉතිරින් නවති ඉදෙන ඊළඟට වඩෙනවා ආකාසන්නත් ආකා සන්න අතන කියන බ්‍රහ්මලෝකයට යන්න අරූපී බ්‍රහ්මලෝකට යන්න අරූප ධෑන් ඇට අරූප ධානය පලවිනි ජානය අඩ ඒකෙන් තුතවුනම් පස්සේ ඒ අය උපදිනවා ආකාසානංචා ආර්තනය කියන අරූප බ්‍රහ්මලෝකෙ. ඒත් පස්සේ තවායින්න ඒත් පලනි බහ්ම අරූප බ්‍රහ්ම ධානෙත් වඩල දෙවෙනි අරූපජානෙත් වඩනු. දෙවැනි අරූප ්‍යානෙත් වඩල ඒගොල්ල යනවා පඤ්ඥා ංච ආයතනයට. ඊට පස්සේ තුන්ගෙන අරූපධානය වඩල ඒගත්ති යනවා ආකින් චඥ්ඥා, ආතනෙ ඒට පස්සේ හතරවිනි ජානය වඩල යනවා නේවසඥා නාසඥා කියන ආයතනය ඒයන්න අපේගේ ඉති අසත් අසිතතාපස්තුම මේ අසිතතාපස්තුමා වැඩියෙන් වඩලතුවනේ මේ හතරවිනි ජානය අරූප ජානය තම නවසන්න නාසංඥා කියන ජානය තම වඩතුමුණ ඒ තුමා උපත ලැබ්ුව මේ නේවසන්න නාසඥා කියන ආයතනය ඒන්න අරූප බ්‍රහ්ම ලෝකේ ඒක තියෙන ආයුශය අසූ හාරදාක අවශ්‍යත් තියෙනු. ඒ වගේ මේ බුද්ධ සාසනය අනාදාාමී බවට පත්වෙන. ධර්මය අහලා භාවනා කරලා විදර්ශනාවටලා ඒ අයි අනාගාමී බලට පවත්වෙන. පත්වනට පස්සු ආර්දයන් වහන්ට එෙල්ලා උපදින්නේ අවිිය අටප්ප සුදස්ස සදස්ති අපිනින්ටැකින බ සුද්දවාස බ්‍රහ්මලෝකළ උපත්තිය තැබනු. අන්න ඒ පලවෙනි ගත්තිය. ඒ කියන්න මේ මනුසලෝකෙ පින්දහම් කරලා ඉපදෙන සුගති ගාමි ලෝකොල ඉපදෙන පලවෙනි ගතිියේ කියන්නේ දිවිය ලෝක ්‍රහ්මලෝක අරූප බ්‍රහ්මලෝකොල ඉපදන පළවැනි ගතිය හැටියේ තම දුරජාණාත්මේ ගත්තිය දේශනා කරය දෙවිනි ගතිය තමයි කාය සුචරිතයන සමන්නාගතා වති සුචිරතයන සමන්නාගතා මනෝ සුචිරතයන සමන්නාගතා අරයාානං අනුපවාදක සම්මාධ්‍යයේ සම්මාධිට්ටිකම්ම සමාධානා තේකා අස්සබේතා පරම්මරණ මනුස්සේසු උපපන්නා ඒ කියන්නේ කයිෙන්වචනයෙන් මනසිී සුසිරීත් පුරලා දානසීල භාවනා කරලා මේ අයිපදිනා මනුස්සලෝක. මේ මනුසලෝක ඉපදෙන අය දුපපත්වෙලා ඉපදනාය පෝසත් වෙලා ඉපදන අය ඒවගේ ලස්සන වෙලා ඉපදන අය. අවලස්සන වෙලා ඉපදනය මිති අය දිගාය, මහතාය උසාය කෙටියය ඒ සියලුම දේවල් ඒ ඉපදන විදි හැම විදිියම කයි දේවුනත් අපේ ලෝතුරක් බුදුරජාණාන්සත අයයේ දීපචක්කුණානය දකිනවා. මේ තමයි දෙවනි ගතිය උපදින. ඊළංඟට බුදුරජාණන් වන්ස දේශනා කන තුන්ගෙනනි ගතියමවා පන්න බොන්ත කාය සුතිරදේන සමන්නනාාගතා වති සුතිරදයන සමන් ආය දුච්චරිතයන සමන්නාගතා වචී දුච්චරිතයන සමන්නාගතා මනෝජුත්්චරිතයන සමන්නාගතා අරියානං උපවාදකා මිච්චාදිිට්ටිකා මිත්තා දිිට්ටි කම්ම සමාධානා තේකා අස්සබේතා පරම්මරණ පෙත්ති විසයන් උපපන්නා. ඒ කියන්න මේ මනුසලෝක ඉන්න මිනිස්තු කයින් අකුසල් කරනවා වචනය බොරු කියනවා අකුසල් කරනවා. සිතින් අකුසල් කරනවා. ඒවගේම රහතන් වහන්සේලාට බැනවා දිනවා විච්චාදිච්චික වෙනවා අන්නාගමික වෙනවා අන්නාගමික වෙලා පෞරස් කරනවා. අකුසල් රැස් කරනවා අන්නේ අය මේ මනුසලෝකෙන් චුතවෙලා ඉප දෙෙනව කියවා බුදුරජාණන් වන්ේ. පපදෙනවා දකිනව කියන බදුරජාන් වහන්සේ ප්‍රේත විශය. දොන මේ ප්‍රේත විෂය අපමාන වශය දුක්ි දින බවත් බදුරජාණන්සට පේනවා. पेते विषे තියෙනවා कोट निजමतानी का कप पाසි का ඒ වගේම පරදත दूप ඒ වගේ කාලंजीක ඒ වගේ තාව තියෙනවා आජකර කියලා तो सමන प्र්‍රේतල මේ कोटाස් තියෙනවා तोකො මේ असाल කන්න शाම सेला साමननान सेला ඒගේම ගිහි जानතාව ती जानताාව එක්කම මේ සාමීන්ාන්සේලත් අකුසල් කර තනිවාරයම ප්‍රේතලෝක උපදින්න වෙනවා. එහිදී අප්‍රමාණ වශයෙන් දු වැැසකට මුහුණ දෙදනවා සමාර් ප්‍රේතයන්ට කණ්න්නන කන්න තියන අසූචි. චෙම්ම ඒ වගේ කුණුකානුවල තියන ඒව කාල තමයි නිදහස් දුක්බඩ. වාගනස් ඒ වුනාට බඩගින්න නිවාගන්නත් බැමොකොට මේ ප්‍රේතයෝන්ට අලි බඩත් තියෙන්නේ විශාල බඩත්තින් අපකරගානක බඩත් තමයි තියෙන් හැ කටනම් එදිකට තුඩක් වගේ කටත් තමයි තියෙන වාන දුක් පැසකට මුහුණ දෙනවම ප්‍රේත ලෝකේ ඉළංගට බුදුරජාණන් වන්සි දේශනනා කරනව හතරවෙනිි ගතිය කාය දුච්චරිතයන සමන්නගතා වචී දු්චරිතයන සමන්නාගත මනෝ දුක්්චරිතයන සමන්නාගතා අරියානන් උපවාදක මිචා දිිට්ටික මච්චා දිට්ටිකම්ම ස මාදාාන තේකා අසබේද පරම්මරණ සිරස්්චානයෝනින් උපපන්න ඒකන් මේ තිරිසන් ලෝකේ උපදිනවා කියල මේ පින් කරන්නේ නැතුව පවු් අපුසල් කරලා මාන්‍යෙන් අධිමාන්‍යෙන් ඉරිසිියාවෙන් ලෝබේෙන් දේශය මෝහෙෙන් රාගෙන් මේ මිනිස්තුු පෞද් පැස් කරල පවු් කරලා කයින්වචචනය මනසින් දොසදිත් පුරලා ඉපදනව ගෙන මෙන්න තිරිසන් ලෝකේ. ො මේ අපිට පේන තියන ලෝකයත් තම දුක්කිරන ලෝකයත් තම මේ තිරිසන් ලෝකයක කියන් තො මේ තිරිසන් ලෝකයේ කොරමද දුක්කිරින් එක එක සත්තු ඉන්නමේක ඒ බහුප්පාද අපාද දෙපාද බෞුපාද තදුුප්පාද නානාකාර සත්‍යයන් මේ ලෝකේ තිරිසන් ලෝකය ඉප දෙනු අපිට අපාත් තිය කියද හොදටම පෙන්ඩුම් කරන එක තමයි මේ තිරිසං අපාය තකොට මේ පංව තුල්ලා දන්නුව මේ සත්තු කොච්චර දුක්ිරිින් නෝදක කිය ප දකිනුව මේ සත්තු කොච්චර දක්ිද නොදකින් අධි මා්‍ය මාන්‍යෙන් මැරිච්ච මිනිස්සු නිකම් මාන්‍යෙන් මැරුුණ ිනිස්සු පදිනව කියනවා වඳුරෝ වෙලා අධිමාන්‍යෙන් මැරිච්ච මිනිස්සු උපදිනව කියන්නේ බල්ලෝ වෙලා බලු ජාතිය තම උපදින් අධිමාන තියෙන මිනිස්සු මානෝමානෝමක්කුටෝ හෝති අධිමානෝ කුක්කුරෝහෝති ඒ නිසා බලන්න මේ ධනසාධාව වටේදම බල්ලො ඉන්න බල්ලෝ අධිමානයෙන් දීවත් වෙලා තමයි අධමාන්‍ය ඔළුවට ගාලා ඒක අකුසල් කරලා තමයි මැරුණට පස්ස බලු ජාතිය උපදන්න තිරිසා පල්ලං ලෙස ඉප දෙන්නේ එතකට මේ බල්ලො ක්‍රියාව අපට හැමදාම පේනවා වැලුවාම අපකමාන දුවක් මේ බල්ලො විදින්නේ සමාරක් කලාට පසි පූසොත් ඉන්නව මේ පූස ජරාකරනකම් බලගින් ජරාකරනවත් දෙන්නේ නෑ කෙලින්ම ගිල්ල ඒව කනවා අරගෙන බිමට වැටෙන්න්න දෙන්නෙත් නෑ විවට වැටන්න දෙන්න එලියට එන්නකොට මේ ගොල්ලටි එක කනුව ඒ තරන් දුක්ගදිෙනවා මේ බල්ලයි ැන අධිමානින් හිටපු මිනිස්තුු. අන්නේ අය මේ බල්ලො වෙලා බුදු නානප කාරෙන් වෙලා යිප දෙෙන එකඒක පාටිං එකක වරණන්නේ ඒ සියරු දේවල් අපේ රෝතරා බුදුරජාණන්ේ දකිනවා. ඒවගේ බුදුරජන්ණාන්සේ දේශනා කරනවා මෙන්න තමයි. අවසාන ගතිය පස්සනි ගතිය හොඳම ගත්තිය ඒගේ තමයි කාය දුත්්තරිතයෙන සමන්නාගත වති දුුත්තරිතයන සමන්නාගත මනව දුත්තරිතයෙන සමාගත අරියාන උපවාදකා මිතතා ධිට්ටිකා මිතාාදිිට්ටික කම්ම සමාධාන තේකා අස්සබේද පරම්මරණ අපායන් දුක්ගතින් මිනිපාතන් නිරයන් උපපන්නා ඒ කියන්නේ නිරයේ උපදිනසා මචචාික වෙලා අම්ම මරල තාත්ත මරල සංග්‍යයන් වහන්සේලා ගාතනය කරලා ඒවාගේ අනන්තනීය පාපකාරම රැස් කරලා මෙने අभීචයේ උපදිනවාගල බුදුරජාන් වන්සේ පස්සෙෙන්නි ගතිය වශයෙන්දශෙනම් එතකොට මේ अभචී කියන ොට අපි දන්න සත් අපාය අපාය කියන වචනය තේරුම තමයි සැපයක් නෑ කියන එක මේ අපාය සපයක් නෑගන එක තමයි තකොට අප සැපයක් එතකොට නිරය කියන්නේ කිසිම සැපයක් නෑ ගි දැල්ොලින් ගිනි දැල්ගොලින් කෙලවරක් නෑ හිස්ටනක් දුකෙන් හිස්ටනක් නෑ ඒවගේම ලොකු දුක්කන්ද රාසියක් උරුම වන තැනක් තමයි මේ නිරේ ගැනේ වගේ කැමැත්තෙන් යන්නේ බලෙන්ම යන්න වෙනවා. බේම යන්න වෙන මේකට අපපුසල් කරලා ගියහාම මේකට අනිවාරයෙන්ම යන්න වෙනවා. අඩාගෙන තමයි මිනිසු මේ අවි්චීකෙන මහ අනකාදයට යන්න කොච්චර රැඩුවත් ඒ අවස්ථාවේදී ගැලවෙන්න ලැබෙන්නේ නෑ. එතොට අපේ බුද්ධ සාාසනය ති්‍ය මේ අවිීචියය කීපු අය කවුත බුදුරජාණන් වහන්සේට ඒ හතුරුකං කළ දේවදත්ව සාමීන් වහන්සේ අවිචය තමයි දැන් දුක්වි ඉන්නේ. ඒගේ තව හිටිය උපලවන්න මාහතරණින් වහන්සේ රහත්තරණින් වහන්සේට කරදර කරපු ඒ නන්ද කියන මානවකයක් මේ අවිතිය තමයි දුක්කිනන්න. ඒවගේම තව හිටිය අපේ රහතන් වහන්ස කෙනෙ ඒ නිදාගෙන ඉන්නකොට දොරල්ල තමයි රහතන් වහස නිදාගත්ත. දුස්සීල අසීලාචාර ගෑනු ්තිහත්ද කොහ දැවිල්ල මේ සාමීනාසේ නිදි අතරය අයට අවශ්‍ය කටයුතික කරගෙන ගිය ලිංගිකව හැසිරල අයගේ පහස ලබාගෙන ගිය හැබැ සාමීන්ාන්සේ නිදාගෙන තමයිටිය අන්නේ අය සියරු දෙනාම ඉපදුනා කියන අභිචි මහනරකි. ඒ තරම් බයානකයි මේ සාමින්නාාන්සලාත් එක් කටයුතු කිරීම. ඒකෙන් සාමීන්නාාන්සලලා තා සද්ධාවෙන් ගෞරමෙන් කටයුතු කරන ො මින්ාන්සෙලා කෙරෙක් යම් ්‍රාගයක් දේශයක් මෝයක් ඇතුුණොත් අනිවාරය පිච්චෙන් වෙනවා ගි දැල්ද ොකොද දේශනා කල් දත් තියන මහහා සංගරත්ය යන ගි කොට ඇතින් ඉන්න ඕන හොඳ ඇටියල් ගන්න ගොත් අනිවාරයෙන් පුච්චගන්න තමයි පෙන් දරකටත් එහෙමයි හොඳටත් එම හො හැටිං ආාවත් දේශමෝ නැතුව අදෝෂමෝල එහෙමාවත් අනිවාරයම සුගතිගම යන්න පුන හැබැ අනිත්වවිදියටත් අනිවාරය අභීච්චේ දක්කහි වෙනවා ඒක ඉතින් තමන්ගේ කටයුත්ත तोකොට මේ අभීचය අभීචය කියන්නේ නරක අටත්තියෙන නරකටෙන් අන්තිම නරක තමයි අभචයන් නිරටත්තියෙන මොනවද නිර සංजीීව කාල සූ්‍ර සංධාථ මහාතවරය මහාරවුරය තාපය ප්‍රතාපය අभචයड़ අවිචය තමයි අන්තිමයමයික මුලින්ම තියෙන්නේ සංජීවය තොකොට අතත්තියන අවිච්චි මහ නරක අවිනය නරක අත්තියන මහ නරකටත්තිය එතකොට නරකෙක් පිබඳ විස්තරයක් බදුරජාන් වහන්ස දශනා කරන මේ සූය ඒ කියනවා මේ නිරය එක නිරයා දිගයිඩු යෙදුන් සියය පලලයිලු යෙදුන් සය ඒවගේම බිත්තිය නවයුදුනක් ධනකමින් ගත්තල කැරීම තහඩුුවරින් යකඩ ිත්තුලු තියන්නේ එතකට හරියට කිව්වොත් නැ ධන්ශාලාව තියෙනවන මේ ධන්ශාලා වගේ ටටටු අටත් තියෙනවන නිරයේ එතකට පලවෙනි තට්ටුව තමයි සංජීවය ට අවසානය තට්ටුව තමයි අනන්තිමට තියන්නේ අවිචය එතකට අවිචය යටම තත්වයක අපි මේක අවිච්චය කියල එතමු තො මේ අවිචය මෙයි එක බිත්තිත් යොදුල් නමයක් දනකම යකඩ වලින්බ තමයි ගමන තම තියන්නේ එතකොට යොදුන් සයයක් දිගයි පලලයි හතර උසයි ඒ හතර වැැත්තේ මෙන් ඒවාගේ කොටසක් එතකොට අවිච්චය දිග පලල ඊට පත්ේ මේ අවිච්චි කියන නිරයේ තව තියෙන මේ ප්‍රධාන නිරවල් අටට අමතරව තව නිර තියනවා එක නිරයකට තියෙනවලු ඔසු පත් නරක දහසයක් ඒකයන්න අපි දැම් මේ විච කියමු මේක මේකේ දකුණු පැත්තෙන් තියෙනවා තව ඔසු පත්නාරක හතරක් එතකොට වම් පැත්තෙත් තියෙනවා හතර පිටි පස්සෙත් තියෙනවා හතර ක් ඉස්තරහා පැත්තෙත් හතරත් තියෙනවා එතකොට ඔක්කොම මෙතන තියෙනවා දාාසයයි එකයි ඩහත අන්නේ වගේ ඉහරට යන්න ඉහරට යන්න මේ වගේ තටතු අටක් තියෙනවා එතකොට පෙදාන්න නිරවල් තියෙනවා අටත් සුපත් රක තියෙනවා එකසිය විසි අට එකකට දාසය ගාන එතකොට ඔක්කොම නිරවල් තියෙනවා එකීය තිස්या එතෝන මේ නිරේ මහා නිරයට වැටුණ හාම නිරේ තත්ත්ය කිය දෙෙනවා අවිච්චය ප්‍රතාපේතාේ හැටි කියරවා දුරජණ දේශනා කරනවා ගිනි දැල්වලින් නිමක් නෑ හැම තැනම ගිනි ගැන්නවා හැම තැනම ගිනි ගන්නුවත් කොහේවත් ස්ටනත් න ඒවගේම සත්්‍යයග ස්තනක් නෑ හොදු මේක කියන්නේ පින්නතුන මේ සත්‍යය ඉන්න ස්තනක් නැති වතරක් නෑරම සත්්‍යවය ඉන්න ඒ වුනාට එක සත්‍යයකුටක්ත් අනි සත්‍යයෝ පෙන්න්නේ නෑ හිතන්නේ තමන් විතරයි මේකේ දුක්වි ඉන්නේ කියලා ඊට පස් ඊට පාසකෙන මේ දුක අතරක් නෑරම දුක තමයි විඳින්න තියෙන් බලන්න තකොට තනෙන් දුක්කින්න නොකට පොහොමට දුක වැඩිවෙනවන දැ අපි තව කෙනෙ දුක්කිිදෙනවවා දිය ල අපේ දුක කරගන්න පුුව නමුත් මේ ලෝකෙ මේ නිරයේ කියන තැන එහෙම බෑ අනිවාරෙන්ම තනියංගිතය දක්කිෙනින්ද පෙන්න්නන්න තනියංගිදෙනවා කියට තොට පොහොම දුකක් විඳන වැද තොකොට මේත් නිරේ මේ නිරයට කෙරම්ම වැටෙනවා අනන්තනය පාපකරපු කරපු ගට්ටිය ඒ අය වැටෙනවා මේ නිරයට අනිවාර්ම තොට අයට විභාගයක් නැන් නැදැන් සොරකංකරල හොරක් මුණොත් බඩුත් එක් මහමුමුණ කෙලීම ඩුවම ලබා දෙෙනවා නමුත් නින් සුලුසුදුුව ඒවකරොත් අධිකර්යල ගෙන්ලලා සමරක් කලාට නිදස්රන්න පුළුවන් පොඩිපඩි වැර් දිවලට පඩිපොඩ දඩුවම් දැබෙනන නමුත් මේ නිරේ කියන තැනට වැැටුුණොත් අනිවාරයෙන්ම ඒ කාර්මයක් කල්ල තිබුණොත් නිරේයන අනිවාරයම මේකට නඩුයිවාගයන්න කිරීමම දුක්විින්ද වැටෙනවා. නමුත් මේ නිරටයහෙම වැටෙන් නැති අය ඉන්නවා ඒයන්නේ අකුසාාව තරනවා පොඩිපොඩි අකුසල් කරලා, ලොකෝය ප අනන්තනය පාප කරම සිදු කරන්නතු අන්නේ කට්ට්‍ය පදින මේ අවශෂ ඔසුපත් නරක වලට ඒවගේ සුපත් නර හතර පැත්ති තියන ඕනේ දාසේ අයිතෝටයේ හතර පැත්තෙම දොට හතරක් තියෙනවා මේ නිරේ එක නිරේක දොරටු හරත් තියනවා හතර පැතින් හතර පැත්තෙ ඉන්නවා කියනවා යම රජ්ජුරුවෝ යම රජ්ජුරුවෝ හතර දෙනෙක් ඉන්නව කියනවා. ඒක අන්න යමරජර හර දෙනෙක්කින්නවා යමරද්ජුරු හතර දෙන්න මාසයකට දෙසරයක් මාරයෙනවා. ඒ කියන්නේ යමරජ්ජුරුව කියන්නේ අපා ඉන්න කට්ටියක් න ඒ අය අයිතිවෙන්න ජාතුම්මා රාධික දේවලනය දෙවියන් දෙෙස තමයි අයි දෙවියන්නට තමයි අයිතියෙන් මොකොත් මේ අයට කියනවා වේමානික ත්‍රේතා සුර කියල. වේමානික සුරයෝ කියලත් ප්‍රේතව කියලත් කියෙනගැන්නේ සැපදුක කාලිින් කාරට මාසෙෙන් භාගයක් ප්‍රේට දුක වින්නෙනවා. අනිබාග දීව සැප විදි න ඒක් නිසා යාටි කියන වේ මානිකල් සුරයෝ කියර. තෝටේ අන්නේ යම රජ්්‍යතුරුමා උසල් දහම් කරලා තමයි ඒ දවිය ලෝකේ උපදන් මේ අය එනවා මෙතන මේ නඩු විපාග විසදන්න තමයි එන්නේ කියැන්නේ අය දඩුවන් දෙන්න කැමති නෑ මේ සත්ත්‍යයන්න්නේ අය කෝමාණි කල මේකින් එතර කරවන්න බලාගෙන තම ප්‍රශ්න විචාරයක් කාු නඩු විභාගයක් කාලා මයි කල හොඳ ක්ෂ ිල් ලැපුණන ම ය නිදහස් කරනව මේ නරෙක් නරකේ. අන්නේ අවස්කාවේදී දැන් බුදුරජාණන්ස දකිනව කියනවා මේ පොඩිපොඩි අක්සල් කරපුක කෙන එත්තන තිනව දරගාවවතින අසුපත් නරක පැත්ක දොරගාවවතින සුපත් නරකයක උපදින සුපත් නරයක එපුදුනම් පස්සේ ඒක ඉන්නවා මේ යම පල්ලෝ යම පල්ලෝ ඉති මේකෙන වැරිදිකාරය අරගෙන යනවා යම රජජුරගාවට ප්‍රශ්නහන් කැන්නන්නේ නඩු භාගේයට ඉදිරිපත් කරන්න නඩුවට ඉතිරිපත් කරන්න පස්සේ අපේ අම රජතුමා අහනුම මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න තාරත්මක වැඩසන්න වගේ යනම අහනුව පලවිනි වශය පළවිනි මනුසලෝකය ඉන්නකොට පලවිනි දේවදූතිය දැකලා තියනවද කියලා අනුමේ පින්ංවතාගේ පින්වත උප දැක්කත මනුසලෝකය පලවෙනි දේවදූතිය ඉටපාස කිය න අනේසාගිනිි මම දැක්කේ නෑ ඉට පසකේ ඇයි ඔබ දැක්කේ නැද්ද ඒ මනුශ්‍රලෝකයේ ඉපදිච්ච දවසේ දරුවෙක් ඉපදුනහාම මේ දරුවවා උඩ බැලියංව තමන්ගේ මළමුත්‍ර දෙකේම මළමු්‍ර දෙකේම ඇලිලා තෙමිල්ලා ගෑවිල්ලා දුකසේ ඉන්නම ඔබ දැක්කේ නැදද ඒවාගේ යන්නම්න් ගොඩක් දැකල තියනවා එ එකකට ඔබට හිතුනේ නැද්ද මටත් මේ ඉපදීම දුකනිවාරයම මගේ පස්වාස්සින්ගෙන මත් ඉපදුනේ මේ විදියට අනේ මේ දුකින් නිදහස්වෙන්න ඕන කියලා එතර වෙන්න ඕන කියලා පින් දහම් කර ගන්න සිදු නැත්්ද කයින් වචනයෙන් මනසින් සුසිරිච් කරන්න හිතුනේ නැද්ද. අනේ සාමිනිින් මට අමතක වුණාන මම පමාවන. ඉතින් ඒකට ඉතින් අපිට කරන්න දෙන්න. ඔබේ පමාාවීම ඔබ නිසාමය කරගත්ත. මොකද ඔබේ මව්පියන්කට හපුසර කරන්න කිව්වේ දෙමවපියන් මේක කරේ නැත්. අහෝදර සහෝදරියන් ෝක කරේ නෑ යාදුු මිත්‍රයන් කර නෑ සැමනක් ්‍රාහ්මණයන් කර කිසි දෙන ෝකට සාහභාග වුණේ න පව් කරේ තමම්ම හැප අද මිනිසු කියන්නේ මට මෙයා නිසා තමයි පෞකං කරන්න සිද්ධ වුණේ මේ බිලිඳ නිසා දරුව නිසා නෑ එහෙම නෑ පව් කරන්නේ තමන් විතර ඒකට කවරුවක්කත් හභාග වුණා කියන එක හේත්තුවට කරුණක් මෙේ දු.ඒ නිදහස්සීමට කරුණක් මෙමේ. අනිවාරයම පව්කරන්න ත තමන්ගේ සිතේ මනෝ පු්බං ගමා දම තමන්ගේ හිත පිරටු කරගෙන යම් දෙයක්කර ඒදේට තමයි ප්‍රතිවිපාක ලැබෙනකට අනිත් අය පලියක් නෑ. ඊට පස්සේ එහනම් ඔබට මේ කරපු දේවට අකුසල්දට ඔබට දුක්විනිින්ද වෙනවා. එහෙම කියල යම රජතුමා. ඒකෙන් දෙවනි ප්‍රශ්නයටට මාර්රුවනු කද මේ දෙවනි දේවදූත ප්‍රශ්ණය තම රජතු මානව පින්වත ඔබ මනුසලෝකයේ ඉන්නකොට දැක නැදද දෙවනි දේව දූතිය අේමන් දැක්කන ඇයි මනුසයේ ඔබ දැක නැද්ද වයස් ගත වෙලා ඉන්න කියනෙ යතවුදු අසුව හැට හැත් ඇවා නුම කරනපු කෙනෙ දැ නැද කුදුගහගෙන යනවා දත් හැලිලා ඒ හැල්ලක් ෙස් සුතු ේලා රැලි ටි හම ැලි ටල්ලායි තාම දුකසෙඉන්න වයිසක කෙනෙක් දැකන්න ඇද හපෝ මං ඕන රන් දැකල තියෙනවා එම් තකොට ඔබට හිතුන නැත්්ද මමත් මේ පයසට යනවා මමත් මේ විදිට රැලි වැටෙනවා ඇවිදින්න බැරිවෙනවා ඒ නිසා පින්කරගන්න ඕන කිය හිතුු නැති මේ ජරාදුකෙන් බේරෙන් ඕන කියලා අනේමට අමතකෝ නමට පමා වන අනේනන් ප පින්ගත ඒකට ඔබේ නක වරදද? අපේ වරද නෙවේෙන ඔබ ඒ කරගත්ත අප සල්දලට ඔබටම දුක් පිණන්න වෙනවා කියල තුන්ගනි ප්‍රශ්නයට යනවා තුන්ගෙන ප්‍රශ්නය තමයි අහනවා ඔබ දැක්කේ නැද්ද ඔබ දැක්කද දෙ පනුසරලෝක ඉපතිත තුන්ගිෙන දේවතවූතය අනේමන් දැක්ක නෑ ඇයි මනුසේ ඔබ දැක්ේ නැද්ද මේ මනුසලෝක ඉපදිච්ච රෝගාතුර වෙච්ච කෙනෙ තම්මන්ගේ රෝග ඉස්පිට්තාාලය ඇන්දේ ංගි සි ඩක් කරගන්න බැරුව එයාහට මෙ හට පෙරලෙන්නවත් සක්තියන්න ඇතුව. අනුන්ගින් ඇපිලා අනුගින් අනුන් ඇවිල්ලේ පෙරල්ලා උස්තලදෙන් නඕනෙක් ඒයාගේ දුක්විිඳන්න ලෙට්ටු හෙම දැකර නැද්දව. රෝගත් තුරවුණු අය දැකර නැද්ද. හපෝඕන තරන්න දැල තියවා. ඒනං ඔබට හිතුන ැද උපත් මේ විදියට දුක්කිිින් වෙනවා රෝගාතර වෙන වෙන්න වෙනවා. ඒ නිසා මමත් පින්දහම් කරන්න ඕන කිය ඔබට හිතුන නැද්දේ අස්ථාවේේ. නිසා මිනිමට පමාවනා මට අමතක වුණානේඒ ඉ ඔබට ඔබේ පමාාවී අපේ වරදක්න මේ ඔබේ අමගේ තාත්ථක වරදක් වේෙන ඒක ඔබ වරදැගනිට ඔට අනිවාරයෙන්ම ඒ කරගත් අකුසල්වලට දුක් විදින්න වෙනවා වෙනවා යි පස් එහෙම කියලා හතරවිිනිි පසනයටට යන. මුගත්ද මේ අහනවබ දැක නැද හතරවිි දේවදූත්ය ස මිනිමන් දැක්කේනෑ ඇයි ඔබ දැකේ නැද්ද මේ මනුස ලෝකයේ හොරකංකල්ලා ංගෝල්ල කාලා මේ අය අහුනම් පස දඩුවන් දෙනවා කංනවා ඇස් ගලවනවා බෙඩි කපනවා අත්පනවා අත්පා දෙකම කපනවා ඒවගේම දංග ඩියත තියෙනවා බෙල්ල කපනවා හිසක සාදාමනවා එල්ලල මරවා ඔබ මේ දැකල නැද හපෝන කරන්න දකල් තියන ඒනම් ඔකට හිතුුණ නැද මත් මේ විදිේතක්කුසල් කරහම මමත් මේ විදිහයට ලුක්පිද වෙනවනේද මහොරකංකරු තනිමාරය මටත් මේ දුක උරුම වෙනවානේද. මට එම් බෙල් මගේ බෙල්ල කපලේ යනවනේද එහම කියලා හිටලා ඔබට හිතුන නැද්ද මොහොතකටවත් කුසල් දහම් කරන්න හිතුන නැද්ද අනේ සාමී සාමීණී මට අමතක වුණා මට පමාම පමා වුණ එහෙනම් හිති ඔබේ පමාාවීම මගේ වරදක් නෙවෙේ අම්මගේ තාත්තක වරදක් නවෙේ සෝදධ සෞදුරය කලා නෙවෙල එක හෙනං ඔබමය පාපයට දුක්වි ඉන්න වෙනවා කියලා පස්නෙනි පාශ්නයටට යන පස්සනනි පස්සනනි අනවා ब पास दे दू हैं अनेन पास देवदू हैं ओ न पासनी देव दू द न्य में पासनी देवदूते हैं पनी देवदूते යි पासनी देव මේ පස්සෙන් ජේවතූතය දැකේ නැද්ද. ැසාමීනි පසනි දේවරෘතය ඇයි ඕග දැකේ නැද්ද. මර්ණයට පත්වෙල දවසත් දෙකත් වුණක් කිහිල්ලා. ඉදි මෙවෙච්ච නිල්වෙච්චටැස් මේ ඕෝජාව ගලන්න මලමිනිියයක් දැකේ නැ්ද. ආපෝසාමීණි මම ඕන තරන් දකතියෙන අපේ ගමත් ඔ එකක තැන්ුල දාල්තියෙනවා දැකල කියනයි ඒවෙලා ඔබට හිතුණේ නැද්ද. මමත් මේ විදිට තමයි මගේ ශරීදයක් මේ විදියට යෝජා කලනවා ඉදිමිල නිල්ලෙනවා. නි මේ කුුණු සරීරයක් නේද කියලා හිතිලා මේකුණු සරීරයෙන් නිදහස් පෙන්න්න ඕන කියලා ඇයි මට සිතුන නැද්ද. ඔබට සිතුනේ නැද්ද කුසල් දහම් කරන්න ඕන කියලා ධනය අත්්‍යෙන්න්න ඕන කියලා භාවනාවක් කරන්න ඕන කියලා සීලයක් කරන්න ඕන කියල හිතුුණේ නැද්දෝ හිතට අනේ සාමීනී මට හිතුුණේ නෑමම පමාවුණඒනං ඒ පමාවීම අපේ වරදා දෙම ඔපියන්ගේ වරදක්නෙම ඒක ඔබේ වරදක් නේද පින්වත එනංට අනිවාරෙන් ඒ සඳහා. දුක්ින් ඉන්න වෙනවා නේද පින්න්නත මෙහෙම කියල මේ දवदूත ප්‍රශ්න පහ අහනුව मොකද මේ ප්‍රශ්න පහ कहाන්න යම राජතුමා මේ ප්‍රශ්න पහ आහනකොට යම් කෙනකොට याම් ප්‍රශ්නයක් ඒ प्र්‍රශ්නයක් कहा दी තमाන් කරපු पुසले ම් මතක් කරනවා පතක් කියලා අවස්ථාවේदिම දීවලෝක උපදිනුව ඒක දිවියරෝක यावाන්න තමයි යම් කරපුරंद पුසලයක් මතක් කරන්න තමයි මේ යම राජතුමා මේ प्र්‍රශ්න पහ ිනිසුන්ගේ ඒ සත්‍යයන්ගේ උපදින ඒ සත්්‍යයන්ගෙන් අහන්න අහලා මේ අයට සැපවත් ජීවිතයක් ලබාදන්න තමයි ඒ දේව දත ප්‍රශ්න පා අහන් දොකන මේ ප්‍රශ්ණපාහන උපට අපේ ලංකාව හිටටිය දෙමල ජාතිගේ හිතය බෞදධ කෙනෙ දීග ජයන්ත කියල එතව ප්‍රශ්ණ අහන අතර දරිති මේ දීග ජයන්ති කියන කෙනට මතක් වුණා සුමනකිණි මහා විහාරය චෛත්‍යයට මම කප්රුක පූජාව අපි දැන්කරන්න කප්රුක පූජාව අන්නේ වගේ පූජාවක් කරලා සිවරක් පූජා කර අන්න කරපු පින මතක් වුණම දීකජාන්ත කියන කෙනට මතක් පොච්තගාම සාධ සාධකයන්ගේ පින අනුමෝදන් වුණු අනුමෝදදුන් වුණු ගමන්මේතුමා දිවියරෝකෙ උපද ලැබූ අතනින් තුද වෙලා ගහිල්ලා ඒවගේම තව කෙනෙක් හිටිය තමන්ගේ දරුවේ පැවිදි කරලා ඒ සාමීනාාසයට ද රෙද්දක් නම්මල පූජා කරලා ඒ පූජා කරප එක මතක්කුණ මතක් කෙලා අවස්ථාවේදීම දිවියෝරෝකේ උපදුව ඉඩ වසේ අන්තිමට දැමේ ප්‍රශ්න පහමහාන පහමහලත් මතක්කුණේ නැතුවනොත් අවසානයේදී යම රජතුමාම මතක් කරනවා තමන් කරපු කුසලයා එක්කෙනොකුට මතක් කර ඇයි ඔබ පින්වත ඔබට මතක නැන්තේ ඔබරුවණ ලි මහාසෑයට න්ම මිටක් පූජා කරලා ඔබ මට මටත් පින්දුන්න මට කනැ දෙ කියලා ඒලාවේ ද කෙනාට සාධසාධසාමිණී මට මතක් වුණා ඒ අවස්ථාවයේ දීම මේ පුද්ගලයා ඒ සත්‍යය දිවිලෝක උපද ලැබ්වා එහෙම දැම් ප්‍රශ්න පා අහලා මෙහෙම මතක් වුණේ නැතුන යම් ගුසලයක් මතක් කෙලා දිවිලෝක යන්න බැරනුවත් එය අන්නේ සත්‍යය අනිවාරයම පංච විදිි න්ධනයක් පංච විදධිබධනය කියලා දුක්දීලා ඒ න්නේ වෑයෙන් බිමතියලා වෑයෙන් අපට කොටනවා කෙටේ දියෙන් කොටනවා වෑයෙන් හානවා ඒවගේම කරත්තයක දාලා ගිනි දැල් ගොඩේ ඇඩගෙන යනවා ඒ වගේ ගොඩා පංචවිද දුවිදලා මේ අය දානව මහා නිර ම නිරේ ඒැන අවිචියයට දානවා අවිචයට දැම්මම් පස්සේ මේක දක්කි න කොහොමද දැන් අපිකිවු මේ දාන සලාව අභච්ියයකමු තු දාන සලා ගිනි ගන්න මේක මුණුමොනින්ම ගිනි ගන්න එතකොට මේ ඇත්තුම් කොද කරන්නේ මේක එලියට යන්න මාර්ගයක් හොයනවනේ එතකොට මේක වටේම දුවනවා කෑටකා බෙරිිය අන්දිදී ගිනි ගන්නකොට දුවනවා එතකොට දුවනොකොට මේ අයකම කකොද වෙන්නේ ගිනි විඩල්ල ටහවු වෙලා සමපිච්චනව ඇයට පිච්චෙනවා මිදුලු පිච්චනවේ හැම දේම පිච්චෙනවා. හැයි අවිචයේ දහම පිච්චනකට අයිමත් එවලේම ඒවා හැදෙනව මොකත කරමාණු රූපව අයිමත් ඒ මස් අයිමත් ඒවේ දියට හැදෙනවා. අයි පිච්චනවා මෙහෙම කාලයක් යැනකොට මේ අවිීචියයේ අපිකම දානන් සලායම ස්තරා දොර විවෘත්ත වෙනවා. එතකොට මේ අයි දුවනවා දුවනවා මේකින් එදිියට පින් ඕන කියලා දුවල දුවල යනුව මේ දොරගාවට හැබැ දොරගාවට ගේීපුගා මුොකද වෙන් දොර. හ අයි දුගට පත්වෙන ආයි පිච්චි පිච්චි ඉන්න තික කාලයක් යනකොට ඉස්සරහ පැ දොර පිටිපාස දොර ඇරවා එටස පිටිපාස ොර එතන්ට දුවරනවා දුවනකොට ඒ ලඟත යන්නකොටම දොර වැැහෙනවා ඒවගේ මනි පැති දපැත් තිය දොරවල් එක ගුත් ඇරෙන්වා කාල කාලට එක දොරගන්න ඒත් යි ලංඟටම යන ලඟට ගහම ොර අයිම ැහෙන ඇහහිල මේක අප ප්‍රමාණ වසය දුක්විඳින්ද වෙනවා මොකද අපි කියනවා දැන් අකුසල් කරනගොට දැ මේයි එක දේශයක් හටගත්ත ඒේකේ කර්ම විපාක ලැබෙනවා ලක්ෂ කෝටි වාරය මොකොත මේ සිත එක තත්පරේකෙතිී උපදෙනවා කියනවා සි ලක්ෂ කෝටි වාරයා එක ඇහි පිල්නමක් ගහත්්දි ලක්ෂ කෝටි වාරයක් සිත් උපදිනව එතකොට මේ කට්තිය යම් හේතුකින් යම් කෙනෙක් නිසා අරාහා කැතිගරගත්ත දේශයක් කැතිකර ගත්තොත්. ඒ තරම් දශයක් ඇතිකරගෙන ද ඇස්පිල් ලඳහන වෙලාවට ලක්ෂ කෝටිවාරයක කර්මයක් රැස් කරෙන් අප සල කරමයක් රැස් කරගෙන යන්නේ රැස් කරපුු තරමට තමයි අවිචියයදිගි හිට දුක්පී ඉන්න ලැබේ නක ඒකා ඒවැයි ආවිශය වැඩි ඒ තරම් දුක වැඩි ඒ තරම් ඒ නිසා මේ මදැන් දොරටවල් හතර මැරෙනවා අවසා අයිවස ආයමත් එක දොරක් ස්තරා දොර අරුන්ට පස්ස එතනින් යනවා දවාලැකිහිට කෝමණිකල්ල මේ දොන එලියට පයිනවා. එයට පයි නොකටම තියෙන්නේ කොහෙද මංගිසල සඳකරා ඉතරා දරහන් ගාවෙන් දිගටම හතරත් යන පිත්නු තරත්තියෙන ඔසු පත් නරකෝල්ට ගූත නරකය වේ තැරණි නදිය කුක්කුල නරකේ එතකොට සිම්බිලිවන්නේ හිමුල්වන්නේ ඒ හැම කොසුපත් නරකත් යන මේ හැම උසුපත් නර්කයකටම වැ වැටිට ඒ අප්‍රමාණ වසිෙන් දුක්්‍රාසිය දුක්කම් කටුළුවලට විනින්ද වෙන කියනවා ගූතනාරකය වැටනයි කියන්නේ ගූතනාරකි කියන්න අසූ චිටියෙන්න්නේ සාමීන්නාන්සෙලාට අප්‍රෝස කරපු කට්චි ඒ අයි තම මේ ගූතනාරකයට වැටෙන්නේ මේ අය දන්නවා කෞද්ධ අපේ හිදදිය නන්දිය කියල උපාසතුමේ නන්දියක උපාසතුමාගේ බිඳින්තම රේවති මේ රේවති නන්දිී උපාසත්තුමා හොදට පින්දහම් කරන කෙනන කේ පින් දහම් කලලා තිබියලෝක පදිනන්ද උපාසතුම උපාසුතුම මැරුුණට පස්සේ මේ රේවතිී කියන කෙන තරුණිය ඒ බිඳිදදන් දෙන ඒ ඔක්කොම නවත්වන මහත්තය කරපු සියරුම කුසල් දාහම් ඔක්කොමනවත්තල සාමන්නාන්සලට බැන බැන බයිනවා. එලයට දාන්නවා එන්න දෙන්නනෑ චර වල් වචනය බයිනවා බැනලා අන්ද මෙන්න මේ අහිබදුනම් පස්සේ. ප දෙන්න කලි එකන ැරෙන්න්න කලින් සත්තියකට කලින් ගෙනවා නිරපාල්ද දෙන්නේ අරගෙන යන්න ගමටම කිය තමයි මුුණු නදරටම කිය තමයි හත්තනි දවසේ අරං්ජනවා කිය තමයි රගෙන ගහිල්ලලා ගූතන නරකේ තමයි ධන් ගූත නරකේ දැම්මන් පස්සෙ මේ අසූති ගන්ධ කියන එකත ඉස මොල පැලෙනවරු පැලනවා එට පසේ ධානනි කොමත් දන්නවට උටිංහල කකුල් දෙක උටට කරලා ඔළුව දානොලු කෙළින්ම යටටම අසූති කොට අස්සට ම පස්සේ අ සූජති ගොට ඉ නොරු පනු මජාතිය. අ අලියෝතරම් විශාල පනු ජාතියක් නොල ඒ අයි ඇවිල්ල මෙ අයගේ ඇ සමකාල නහර කාල ඒ ඇටකාල ඇටකා ඇතුර තියෙන්ෙන ඇටැමිදුලු කනවරු තුරු කොච්චරම් දුග මෙ අයමේ ගූතන් වරගේ එප දින මොකද එහෙම දුක්විනින්නේ කයින් වචචනයෙන් මනසින් සුසීත් පිරුව ඇති නිසා දක්. අකුසල් කරම රැස් කරගත්ත නිසා තමයි මේ විදිියට දුක්විනින්නේ. එහෙම දුක්පිඳලා නැමතත් ගූතනාරකෙන් අනිත් නරකේට මාර්රුවයෙනු. අනි නරකෙත් ඒ විදිට දුක්පිඳලා මෙහෙම මාරුවල මාර්ඩවෙල අවසානයේදී. ඒ අවසාන ඔසුපරනරයකයෙන් ආයිම නැවත අවිචීත ඒ ගන මහනරකේයට ආයිත් වැටෙනු. ආයිත් දුක්වින්න මේ වගේ කල්පපෝටි ගානක් බරකල්පක ආවෂගාන මේ සංසාරය දුක්කිඳෙනවා මේ අතකොට බුදුරජාන් වන්සේ දේශනා කරතින අපි මනුස්සෙක් සෝවන් පලටවත් පත්තු නැතුවුණොත් අනිවාරෙන්ම මේ අයට අපාය මහාගෙතර වගේ තමයි කියවුණවු මේ සත්තර අපාය. එන අපි තෑම දෙනාට මහගෙතරත් තමයිඒ සතර අපායි කිය අපි තා මේ සතර අපාය මිදිල අපි සෝවන් පලට පත්වයට පත්වලා නෑට මේන අපි. මේ ලැබුණු මනුස්සරී විත බුද්ධ කාලය තකොට දුරජාණන් වහන්ස කෙනෙක් ලොව පහල වෙන්න සොලසාසං කල්පලක්ෂ සිතින් මනසින් පච්චනම් මනසින් පෙරුම්පුරණවා ඒවගේම නියත පශයෙන් පිරුම්පුරවා සාරසංකය කල්ප ලක්ෂය තට විසිල් විසි අසංක කල්ප ලක්ෂයා පෙරුම්පුරාගෙන ඇවිල්ල තමයි බුද්ධත්තයට පත්වෙන් එතකොටේ විසි අසන් කල්ප ලක්ෂය තුළම බුදුරජාණන් වහන්සේ ලා පන්ලක්ෂ දොළොදද විසිහත් නමක් පහු කරගෙන තමයි එන්න එතකොට පන්ලක්ෂ ොලොස් දක් විසිහත් නම ඒ අරම් බුදුවරුන් ලොව එපිදිල්ලා ෆිල්ුවන් පාල ගහයාට පස්සේ තමයි තවල් බුදුගෙනෙක් ලොව පහල වෙනතොට පොචතරං දුර් ලබ දෙයක්ද මේ බුද්ධ බුදුරජාණන් වහන්සේගලොව පහලවීම් එතකොට ඒ තරම් දීක කාලයක් යනවා තොකට බලන්න පින්නද නඒ කාලය තුළ මේවාගේ මනුස්‍ය ජීවිතයක් ලබනු කොත්තර පින් කල තියෙනවද සූවිති අසගේ ගැනිින් පෙරුම්ොර ලැවිල්ල බු බුදුරජාණන් වහන්සේ කාලයක මනුස්ස ජීවිතයක් ලබන්ු කොයි තරම් පිනක් කල්ල තියෙනවාද ඊට වැඩිය පිනක් කල්ල තියෙන ඔන්නේේ දැපී අ ගොලු බීරි බලයට පත්ෙන් නැතුව න සම්පත්තිය සමි උපත්ය ලබන්න. ඊටත් ඇැඩිය පින ඊටතජ දුරල බයිනේ දේ බුද්ධකාලයේ ශාසනය පැවිද්ධ ඒවගේම මේ පැවිදි වනාට නිවන් දකි නමා එහෙන කවු් දෙන්න ඕන සත්පුරුෂය ඉන්න ඕන සත්පුරුෂයන්ගේ ආශ්‍රය තියෙන් ඕන සත්පුරෂය වෙන්න පොවිතරම්පිනක් තියෙන් ඕන දෙන කොච්තර දුරල්ල බයිද මේ සත්පුර්ෂ සේවගේම මන්දා කියන සීසාත් ධර්මය තියෙන්න මේ බුධ සාාසනය විතරයි නිවණ කියන වචනය ඇහෙන්නේ අනිත් කාලවද නිවන් කියන වචන හෙන්දින මොකොද අසිත තාපදතුමා යන්න තියෙන උපරිමතනට මගියා ඒකයන්න නේවසන්න නාසග කියන අප්‍රක් මේමකට ම ගිය බව අග්‍රේපට ම ගිය එතිනි එහාට නිවන් දකින්නේ ඒකත්තියට තිබුණන නෑ ධර්මය ඒගෙන නිවණ ගැන දන්නේ අන්නේ නි නිවන ගැන දන්න නැති නිසාඒ අක්වෙන් බවාක්වෙන් අතරවුණා ඇ ඒකාලේද බුදුදහම තිබුණ නම් ඒ අය අනිවාරයෙන්ම නිව දකින්න තිබුණ ඒ නිසා මේ බුද්ධශාසනයක ලැ බුද්සාාතනයක් ලැබීම ඉතාම දුරු ලබ දෙයක් එතකොට ඒ නිසා අපි මේ ලැබුණු බුද්ධ සාාතනය උපයෝග කරගෙන අපේ ජීවිතය එක්ක ක්ම දෙදිවිය ලෝකවලට යනවද නැත්ම් මනුසලෝකය නවත උපදිනවද නැත්තං පේත රෝකය යනවද තිරිසන් ලෝකය යනවද අවිචය යනවද ම ඒ සත් නිරේ යනවද කියන එක අපේ කටයුත්තක් විතරයි ඒක වෙනකාගවත් න මටවත් වෙන කාටවත් අපි කාටවත් අනිත්තායට නිවන්දක් කන්නට නිවන් දැකීම කරන්න පුළුවන් තමන්ට විතරම ඒක වෙන කාටවත් කරන්න බෑ දුරජාණන් වන්සේද දේශනා කරන මම කරන්නේ මඟ පෙන්නන එක විතරයි යන්න ඔබලට තමයි යන්න තියන්නේ මම මඟ පෙන්නුව මම පාර පෙන්නල තියෙන අතු ඔක්කොමයිං කල හොඳටම පාර පෙන්න්නල තියෙන යන්න පාරයයන් හැබැ අපි මිනිසු පාරයනවද පාර න්න පරයොය යන්නේ අතුරු පාරෝලම යන්න අතුරු පාරෝදලග කියලා දක්ි ඉද වෙනවා මං ලා වෙනවා මංමුලා වෙලා මේ නිවරට යන තියන කෙලම් පාර යන්නේ නෑ අතුරු පාරෝල කියන මං මුලා වෙලා ඒ මහා ගෙතර කියන සතරපායි අප්‍රමාණ වසිය දොක්විනින්නට වෙනවා. ඒක නිසා මෙන්න පාර කියල තියනම් කද පාර දාන ශීල පාවන දන් දෙන්න සිල්රකින්න භාවනා කරන්න තුනම කරන්න ඕන දන්දුන්නට දන්දීම විතරක් කරව තේත් නිමන්දකිින් සසිල් විතරක් රැකත් ඒත් නිමන්දකින්න බෑ භාවනා කරත් තමයි ඒ තුනම කරන්න ඕන ොකොද දන්දුන්නහම අපිට ලැබෙනවා ආයස සැප බල ප්‍රක්්ඥා කියන ආයස වන්න සැප බල ප්‍රක්්ඥා කියන දේවල් අපිට ලැබෙන එතකොට මේ මනුසලෝක මෙහෙම දන්දුන්නාහම තම අපි හිළංගලෝකේ හොඳ සැපවවා ජීවිතයක් ලබන්න පුළ තුට මනුස ජීවියක් ලබන්න පුලුවන් නිවියල් ආත්මය ලබන් පුුවන් එතකොට අ එතකොට එහේ උපය ලැබුණහම අපිට මේවාගේ ධර්මයහන්න පුළුවන් හැබ අපි දන් දොදී හිටියොත් අනිවාරයෙන් අපි අපායට වැටෙන අපායිදී අපිට ධනමය අහන්න ඇන්නේ එන අපේ නිවන් මාර්ගගේ දියුණුර ගන ැබෙන්නේ නෑ තුපවිඉන්න තමයි වෙන්නේ ඊට පස්ස කියන සල් රකින් සිල්රකින්න කියන දන්දන දන්දීලා උරුදුූනාම් පස්සේ ශිල් රකින්න කියන. ිල් රකින්නකොට තමන්ගේ සිතකාය වච්චන යන කියන තුන්දර සංවර වෙන ඉන්දිය සංවර සීලයේ ගත්තා හම ඔක්කොම සංවර භාවට පත් එතකොට සංවර වෙනකොටම කද වෙන්නේ සිත එකංඟ වෙනවා පොහේ පච්චන්න නෑ එතකොට අපේ සමාදිය දියුණු වෙනවා. සමාධිය දියුණ වෙනකොට ඒන භාවනා කරන්න ගත්තා හම සමාධිය ඉබේම ඇති වෙනවා. ත සමාධිය ඇතිවුණට පස්සේ කිරීම විදර්ශනාවට හැරෙන්න්න පුළුව. විදර්ශනට හැරිලා අමා ඒ නිවනින් සැනසෙන්නට හැකියාව මේ මාර්ගය තියනෙනවා. තොට අපිටේ බුදුරජාණන් පෙන්දල තියෙන මාර්ගය තම ආර් අෂස්ටංගික මාර්ගය අරි අටගි මග එතකොටඒ කියනවා සීල සමාධී ප්‍රඥන්. ීෙන් සමාධිය සමාධී ප්‍රඥාව කෙලින්ම අපිට ප්‍රඥාව ලබාගන්න ස චීලෙන්ම තමයි සමාධයට පත්වර සමාධී ප්‍රඥාවට යන්න වෙන් ඒක නිසා අනිවාර මේ හරි මාර්ගයන්න්න ඕන අපිට අද අද නිවන් දකිින් ඕොන කියලා ප්‍රඥාපත්තන්ගේ අට ප්‍රඥාවෙන් නිවන් දකින්න යන්න බෑ මොකද අනි පරිපෙළේ උඩම පද්්‍ය එකක සයට නගන්න යට පඩියෙන් දම්ම න්න නගනිසා ඉස්සල්ල සිල්රකින් ඕන සිල්රකලා ොඳට සිල් රකිනොකොට සමාදී අධුතෙන් වඩන දෙයක් ඒකනාගයාව අනිවාර්යම සමාධී ඉබේම ඇති වෙන අමාදී ඇතුුණන් පස්සේ විදර්ශනාවටක්ගාල ඇතිවෙන ඒ එහෙම දුවන්න ඔවන නැමකොත්ද අපේ බුදු සාාතන සාමීන් වහන්සි කෙන ිට අවුරුදු හැට අවුරදු හැට සිල්රකලා හොඳටම සිල්රකලා අඩු පාඩුවන්නතුව සිීරර කලා හැබැ මේ කෙන මේ සාමීන්ාන්ස රාභාවයට පත්වරෙන හැ කටතිී ඔක්කොම හිතංගි කියියේ සාමන්නාාසේ රා්‍ය ලයි කියෙරයි සොඳට තිල්ද කරන ට ඒවස්ථාවේදී දැන් සබ්‍රාමතාරන් වහන්සේ ලාහනවා දැ මැරනවස්තාවේද අපවත්වන්න ලංගෙනකොට අආනවා ඔබ තුමා ලබාගත්ත පලයක්තිය නොවද කරකට වාමීාන්සකිෙනම තාම මාර්ග පලයක් ලබාගත්යේ නෑක හැබැ ඒ අවස්ථාව දෙ කියෙන අනිත්තායි අපි හිටිය මේ උබවහන්සේ මාර්ගඵලයකන නිමන් දැකළ තමයි කියලා අන්නේ පාර සිල්දක් සාමන්න සි කියන ුදුහටක් සිල්දක් මන කොට්ටක් ඉන්නන්නේහෙන බම ටක්තාල පටියයට කියල භාවනා කරල එන්නන් කියල බොඩ්ඩක් වෙලාවක්ෙල්ලගෙන ගිහිල්ල භාවනා කරලා භාවනා කරන්න ගිහිල්ල ඉස්සල මතක් කර තමන් සීලේ සීලය මතක්කනොට කිසි අඩුවන්නයන්න සීල මතක්කම සතුට ඇතිව වුණා ප්‍රීති ඇතිවුණා සමාධී ඉබේ මැතිවුණා සමාධීෙන් විදර්ශනාවට හැරුණු විදර්ශනාවෙන් අමාමහානිි වන රහත් පලයු සාක්ෂාත් කර ගත්තා ඒ රහතනාන්ශේතකොට එතක මේ ඔක්කොටම තියෙන ශීලෙසිල් රකින්න ඕන තක බුදුරජාණන්ශ දේශනා කරව කියනවා මේ හැම දෙයම්ම දැ මහපොලො ුඩත් මහපොලොගත් තියෙන නිසා නේද මේ අපි සේරමල ඉන්න ගස්වැල් ගෙවල් දොරවල් වාහන ඉඩකඩන් මේ හැම දෙයම්ම තියෙනෙ මේ මහපොව තියෙනසා අන්න මේ බුද්ධ ශාසනය මහපොළොව තමයි ශීලයක කියන්න මේ ශීලේ පිහිටාගෙන තමයි නිවන්දකින්න පුළුවන් දුෂශීලයට නිවන්දකින්න ෑ අනිවාරෙන්ම සිිල් රකින්න ඕන පංචසිල් රකිින් ඕන මෙතන ඉන්න කවුරුවක් මන්නන් දන්න දියට පන්සල් රකි කෙනෙක් න්නවන එක කලාතුරකින් තමයින්න අනිවාරයෙන් අපිට පන්සල් රකින්න බෑගී ගෙතර බොරුවක් කියන්නම වෙනව නොකඉන්න කෙනෙක් මේ හොයන්න අමාර ඒ කෙනනිතා ඒකයි ගිහිදීතය සම්බා දැයි කියන්න ෑ මේ අයකින් මහනවෙන්න ඇව්හාම මාහනෙන්න්න බෑ කියන ොකොද දූදරුවන් ඉන්න අපිට ධර්මය ලැබුණනත් න අපිට තර්ුණු කාලෙ ධර්මය ලැබුණනම් අපි අනිවාරෙන්ම මහන වෙනව කියනවා. නමුත් නැම දමයින්ද ධර්මය තියෙන කාලක මහන කරන්නේ නෑ එතකොට අක මැති වෙන හැබැයි ඇවවාහම්කින් අප දරුණ කාේ ධර්ය දුණනම් මේවාගේ පාවණහන තිවුණ අනිවාරයම හනයවා කියෙන ඒ බොරුවත් තමයි කිය නත් බොරුවක් කිය හේ දරුවන්න පුළුවන්න්න තමටරගන්න වැඩරි වේි තිී කරගන්න දැන් සක් දෙමවපියන් කොහොම කරන්නේගන. මමාන්ත තරගන්න බැරිවුණු දෙයක් දරුවන්ගෙන බලාපොරොත්තු වෙන්නේ එ දමන්ට පැවිවන්නේ බරුණාන දරුගන්ග ඒක ඉතු කරගන්න ඕන නේද එහෙම කරන්න නෑනේද මොකොද අපි මේ අපසල පැත්තට නැවිට තියෙන්නේ ඒ නිසායි එහෙම වන්න අපි තාග පැත්තට දේශ පැත්තට මහෝ පැත්තට හැටලා තමයි ඉන්න ඒකයි අපිට ඒවිදියට දර්ුවෙක් මහන කරනව කිය නකොටම හැන්ගෙනවා මේ ආරන්ෙන් කවරු හරිියාවොත් කෝල් දීලා හනවා ගෙදරින් දඩුව අපේ දඩුවාාවන ඒවන්නේ කියල ඒ තරම් බය හැබැයි මේ දරුව බොන්න හෙම කියානම් පාටියකට කියල බීට නටල ඒවට කැම්මති ඒවට අම්මල කැමි සිකරට් එකක් ගන කටේ ගජගටිය ගජ ටිකක් බී ගෙනන්නවට හරි කැම්මත්ති හැබැයි පන්සරටාවත් එන්න බයයි කෝල් කල්ලා හනුගෙක්ක ඇවිල් එක්ගෙන ඒ තරම් බයි මේ දා අම්මලකින් දැමමාපොග දින්නේ මෝටකම ඇඒ දරුව යම් දෙම අපපේගෙනෙක් මහනකරොත් ඒ දරුව නිසා කීදෙනෙක් සැනසෙනවන්. දැම් මෙතන මේ ආරන්නේ නිසා ැ අපි ආරන්න්‍ය තිබුණට වැඩක්න සාමීන් වහන්සේල නැත්ත. සාමන් වහන්සෙලා ඉන්නේ දෙමවක්පයම් පූජ කරපු නිසා. එ සාමීන් වහන්සෙල්ලා නැත්තම් මේ වගේ ධර්ම දේශන අහන්න වෙන්නන්නේ සං්‍යයන් වහන්සේල්ල පිින්ඩ පාතේ වඩි ද කර සිත පහදාගන්න වෙන්නේ න සද්ධාව වැතිකර ගන්න වෙන්නේ නැ නිවන්දකින්න වෙන්නේ නැ එනම් උතුන් පියාවත් තම මේ බදධ සාාසනයක දරුවක් මහන කරන කියෙනටට කීදෙනෙක් හතරවාර්ගයක්ම මේ සතරාපාදුකින් නිදහස් කරගන්න පුළුවන් හොඳමදේ දෙමවපියන්ත ඒ වගේම දරුවකුට දෙමාපියන්ට පු දෙෙන්න්න පුළුවන් හොඳම දේ තමයි එක මොකොත යම් දරුවෙක් මහන වෙලා හරියට චීර රැගෙන හිතියොත් ඒ දෙමවපියන්ට කිසිීම මේ දරුවකෙන් කිසිම දෙයක් අහන ලැබෙන්න්නේ නෑ අයපතක් කහන ලැබෙන්නේ නෑ තරහාවක් ඒ රමයා මේ මෙහෙමයි කියලා අගුණ කියන කවරුවත්චන්නේ නමුත් ගෙදර හිත්‍යයොත් අනිවාරෙන්ම අගුණ අහන්න වෙනවා. ඒ හල දුක්විලින්න වෙනවා. නමුත් ධර්ම මහනුනොත් ඒ අම්මට හිතන හිතන වාරයක් පාස සද්ධහා ඇතියෙනවා. ආදරය කරුණාව මේ ඔක්කොම සද්ධාවෙන් ඇති වවෙන්නේ ගෙදර හිත්‍යොත් ඒව ඇති වන්න ලෝබෙක් රාග හැබැයි මහ වුනාට පසේ ඔක්කොම සද්ධාවෙන් ඇතිවෙන්නේ ඒ අයි. ඒ දෙමා අපපියන්ගේ සද්දායින්ද වැඩි වෙනවා. යුණු වෙනවා එතකොට නිවන් පිණිස ඒව සියරුදේම හේතුවාසනානවානම් මේ අපි සංසාරය අප්‍රමාණ වශයෙන් දුක්විඳීල තමයි මේ විදෙට ඇම එිය ඉන්න බල්ලෝ වෙලා ඉන්ඳල දයනවා අප යනන්තවත්. ඒ අනන්තවත් දුක දැකල තියෙනවා දුක් විදල තියනවා මේ වගේ හැසිරලා තියනවා නමු අපිට ඒව කිසි දෙ මත කනයි මොකද මරාගදේශ මෝ කියනකින් ඒවා අපිට දිත්්්‍යිමාන තන්නා දිි්්‍යතිමානකින් අනුසෙන් ඒවා පෙව බැඳදල තපාගෙන ඉන්නවා දුක්කිද බ මතක්කකාරණ දෙන්නේන ඒ මතක් කරන පොටම ආකොත් අනි පැත්තර ඇදල ගන්න සතුටක් පෙන්න්නවා සතුටක් පෙන්න්න වට මේක තමයි සතුට කියන මේක තියලා ඇදල බැදර ගේ කහල තමයි තියෙන නමුත් ඒේ සැප අවසානය දුක්වෙන් ඉන්න වෙනවා හොඳම සැපේ තියන්නේ ය පුළුවන්නම්ඒේ බුද්ධ සාසන ලබිට්ට පුද්්‍ර සාසන උපනුම් ප්‍රයෝජනය ගන්න එවන් දකි ඉන්න තමන්ගේ ධන සීල්ල. වනකුත් සල්දාහම් වැඩිදියවුණු කරන්ගෙන් පුළුවන් කමත්තියෙනවා නං ඒ දවාදරුවයකු මේ ශාසනය මහන කල්ල උරුමක්කාරයකෙන් ඒක තමයි ලැබෙන සතුට ඉට පස්සේ දැන් මේ කටින කාලි ඉවරයි අවසාන්න දවසනයද එඳර් කට්නෙන් ආනිශංස කියනවා කවුරුත් ජකවර්ති ලැබෙනවාගේ තක්කවර්ති රාජ්‍ය ලැබෙනව කියනව තක් දෙව්රජ වෙනුව කියන අනතව එහෙමකි ඇැයි මීට වැඩිය හොඳ දෙයක් මේ ලැබෙනවා මොකද මගේ තියෙනවා මේකාඒ ගැ අත්දැකීමත් තියෙන කතින පින්කම හබෙන ලැබිත්ත උතුන් දෙයක් මොකද දෙදස් දහට වර්සයේ දී අපේ ග්‍රමේ පන්සරේ කටින කර අපේ ගෙදරී තකොට අප අම්ම තමයි මූලික වෙලා කතින සිද්ධ කළේ ඉළගද දෙදස් නම් දහනම කතින දවස වෙනකොට කතින සවයෙනකොට අපේ අම්ම සම්බද සාාසනය උරුමක්කාරය වනා එතකොට බලන්න මේ කටිනබින් කමේ අනිසන්සය ඒ තරම් අරවට වැඩියේ ටක්කවර්ති ඒවට වැඩිය සක් දෙව ඒවට වැඩි කොයිතරම් වටිනා අනිසංසයයක් ඒ ලැබුණ අපයම්මට එතකොට අප අම්මල් ඒවගේම ඒ ගම්ේ සෑම දෙනා කොත්තරම් සත්තුති වෙනෝද භාව දැක්කහම අයට සද්දහාව ඇතිවෙන්නේ රාගේ දේශය සිතිවිටි කිසිව ඇතිවෙන්නෙන ඒකැයි කියන්නේ තමන්ගේ දරුවෙක් මේ බුද්ධ ශාසනයන පූජා කරන්න තකොට අප ප්‍රමාණ වශය නිවීශනසෙන්න පුළුවන් මේ බුද්ධ ශාසනයක මේ අයට මොකොද වෙන වෙන කිසිම බබුද් ශාසනයක් නැතු වෙන කිසිම කාලයක මේ වගේ පින්කමක් කරන්න ලැබෙන්නේ නෑ කාටවත් ඒක හිතන්න පොට්ඩ මේ වගේ බුතුම් පින්කමක් කර ගන්න ලැබෙන්නේ නෑ බුද සාාසනයක දර් මහන කරන්න කාලයක් ඒන්න මේ කාල විතර තවුරුදු දෙදා සාරසිය තිස් හයයි මාස හලක් විතර ඉතින් එතිනිඉහහට ඒ වගේ කාලයක් අය උදවෙන්නේ නෑ දෙවියන්ට බෑ බ්‍රක්්මයන්ට බෑ සතරපා ඉන්නයට බැෑත් තමගේ දඩුවෙන් මහන කරන්න මනුස්සයන්ට විතර පුළුවන් තමගේ දුවෙන් මාන කලද මේ බද සාසන යිතිකාරයකන්නේ නිසා මේ වුන්දදතියා හිතේ තියාගෙන් පුළුවන් විදියට ඒ උත්සාහ කරන්න මගේ දඩුවම බද සාාතිය දායාත කරන එතකොට සියලු සත්‍යයාම මනුසය විතරන්න මේ සතරාපා සත්‍යය දිවිය ලෝක සසාතය බ්‍රහ්ම ලෝක සතත්්‍යය මේ සෑම දෙනම සැනසෙනවා. නිවී සැනසෙනවා බලන්න මේ මහාසංගරාත්නය දැකීමෙන්. කිරි එකසනක සනහන්යවා කුමරක වැඩ කරාලු හර පාන්සිය දෙනේ. එතැන්ට වැඩ රහතන් වවාන් සාමන් වහන්සනවා වැඩ ඒ වැඩිය අවස්ථාවේ දී ඒ අය ඒ අය වැඩ කරන එක නවත්තල වන්දනා කලා මේ වැඩ කරන වැඩකාරය ටික දවයන් දක්කන කත්තිය ඒක නවත් ඇල මේ වන්දනා කර වන්දනාකරපු වෙලාව අරයි අර හරක් පස් දෙනා ගොන්නු පස් පන්සේ දෙනාටම ස සැසමක් ලැබුණ සැනසීම ලැුණ ඒ වෙ ලවේවාර ඒ සැසීම සද්ධහවි මේ සාවිනාාසදි හා බැලුව බලද හිතේ සදධාවක් ඇති කරගත් ඒක නිසාම අය දිවිය ලෝක පුදුනා කියර මේ සඳහන්යන ධර්මය ඒනං ඒ තරම් ඒ උක්කොම එන්නේ මේ බුද්ධ වාාසනය කෙනෙක් පැවිදිකරොත් පිතර ඒ නිසා ඒ ගැන හොඳට හිතේ තියාගෙන එතකරන මේ මං සඳදේශනා කළේ දේවදූත සූත් එත දවදූත් සුත්තියෙන් කියවෙන්නේ මේ දුක ගැන් දුක ගැන කියවෙන ඒවාගේම දිවිය ලෝක සැප ගැන ප්‍රකාශ කරන දශනා කරනවා බුදුරජාණන් වන්සේ එතෝට මං මනිින් මේ සූත්‍රය දේශනය අවසානයේදී බුදුරජන් වන්සේ ගාතාගාතා අරප්න හතර දේශනා කරන ඒ දේශනා හතරතම ම මාතෘුක කරගත්ය මකදද මේ පළමිණ ගාතා චෝදතා දවදූතය හි ඒ පමජජන්ති මානවා මේ දේවදූතයන් පස් දෙනා විසින් චෝදනා කරනවා දැක ලති යනවා මේ දවදූතයන් දැකදකත් ඒ කෙන පව් කරනඕන. පෙමා දෙ වෙනෝන ප්‍රමාදවෙන්නේ නැත්තං අනිවාරෙන්ම තේදීගරත්තං සෝචන්ති හීනකායු පගා නර හීනකයක් සයිත හීන සංකයාතය සහිත අපායේ සතරාපායි දුක් පින්ඉින්ද වෙනවා ඉතාමත් දීර්ග කාලයක් දුක් පිින්ින්ද වෙනවා කියකිරතම පරිණි ගතාවෙන් අදහස් වන්නේ. එතකොට දෙවිනි ගතාවෙන් අදහස් වන්නේ චකෝ දේව දූතයහි සන්තෝ සපපුරි සාහිත තෝදිතාන්ප මජජන්ති අරියදම් හුදාචන ඒ මේ දේවදූතියන් දැකලා අනේ මටත් මේ විදියට පත්වෙන් වෙනවා නේද කියල හිතලා මනසින් කයින් සිටින් සුසිරිීත්පුරල කුසල් රැස් කරලා ඒවගේ මේ බුතශාසනයක් ලැබච්ච කාලකගේ ධර්මය අහලා සත්පුරෂයන් නාත්‍රය කරලා සත්පුරසයා තමන්ගේ සිත දියුණු කරගෙනඒ අය මේ අරිය දම් මේ කියැන්නේ මේ ධර්මවිනේ සැනසීමට පත්වෙනවා එතවස්සේ තුන්ි නිකාාතාවෙන් සඳහන් දෙෙනවා උපාධානයේ බයන්දිස්සා ජාතිමරණ සම්භවය මේ උපාධානය බය දකිනො ඒවගේ යර දියුණු කරණ අය එකන් දානසීල භාවනා කළ භාවනාව දියුණු කරනකට භාවනය පේෙනවා මේ නාම රූප විදශනා භාව භාවනාව කරනකොට නාමරූප පරිච්චේද හොඳට දකිනව එතකොට මේ ඇලීම උපාධානය හොඳට පේන උපය හොඳට පේන ගත්තාම ඒෙනට ජාතිමරණගේ බය පේනො එක කියන්නේ ජාතියේ මරණය ඉපදනගේ මරණය හොඳට පේනවා එක තමයි කියන උපාධානන්නේ බයන්දිස්සා ජාති මරණ සංකේ උපාධානය නිසා තමයි භාවයක් ඇතිය කොට උපානය හේතුව තමයි තන්හාාව තන්නහාපච්චා උපාදාාන උපාධාන පච්චයා බව බවපච්චා ජාති ජරාමරණ සෝක පරිදිව දුක්ක දෝමනත් උපායාස මේ සියලුම දුක්කලට හේතුව. තන්හා වෙතුළ තන්න්නහාාවෙන් තමයි උපාදාන ඇත්වෙනෙන උපාධානය නැති කරගන්න ඕන ඒක නිසා නැතිකරගත්ත මේ ජරාමරණ දෙකින්. ජාති ජරාමරණ කියන මේ දු පැසින් නිදහස්සෙන්න්න පුළුව. ඒකයි බුදුරජාරණාසි දේශනා කළේ, නිට්තේ ිට්ටමත්තා භවිස සුතේ සුතමත්තා භවිසති මුතේ මුතමත්තා භවිසති විං්ඥාතය වි්ඥාතමත්තා භවිසතිය කියනවා දැක්කොත් දැක්කා පමණයි. ඇසක් රූපයක් ඇහට දැකොතඒක දැක්කා පමණ එක එතිනින් ඉහට යන්න පපා කියයන තොකොට තන්නාව ඇතිවෙන ආශාව දේශය ඒ ඔක්කොම ඇති වෙනවා. එතකොට තහාව නිසා තමයි උපාදානය ඇති වෙනට තන්නහාවේ දැන ොතේ ඇති නොකරගත්තත් උපාධානය ඇතිවෙන්නේන ඒ වගේම තමයි කරණ දේවලුත් ඒ වගේම විඳින දේවුත් එෙම අපි රසක් විින්ධනය කරොත් ඒකත් අපි උපාදාානය තක්කා යන්න නරකැ විඳීම විතරක් බව දැනගන්න ඕන මේක රසයි මේක ප්‍රනින්ටයි කියයට හමදා මේක උපාධානයෙන් වැැදැගෙන තව තවත් ඉල්ලන්න ඕන ඒකඒ වෙලාට අපි දනගන්න මේ දැනීමක් රසක් විතරයි ඒකැන ආසාාවක්්‍යදිගරගත්ත උපාදාානය ඇති වෙනු. මේ විදි තම සි විටිත් තනෙන ිතයි සි ීතනය එකත් ඒ වස්ටායිාවෙන් හිතෙන මෙච්චරය මේක ඇති වෙනවා නැතිවෙනවා මෙතකොට එතිනි ියහාට යන්නේ නැ එවුුණට අපිම්කද කරන්නේ කරුහරීයේ මට බැන්ඩනම් ඒ වෛරය බද්‍ය වයිඩවකාශයෙන් ගීල ආත්ම ගානක් යනකම් මේ ඉවරයක් වෙන්නේ මවා එක එක සත් වෙලා අනකොටා මරා ගැනමි එක සංසාරයම යනවා එතකොට මොකොද මේ තන්නාව උපාධානයක් කරගත්ත නිසා න්නාව උපදාානය කරගත නිසා තමයි හෙමවෙන්නේ. ඒක නිසා එතිනි නතරගත්වත් ඒරලා ැනපු වෙලා හි බැන්න එච්චර ඉතින් හ දක ගැ හිතුව ැතුන තතින එක නැත්ව ඇතිනි පාාවයක් ඇතිවවෙන්නේ නෑනන් එත මේ බව භාවයක් ඇත්වට ජාතිය ජරාවක් මරණ කිසියක් අපිට ඇතිවෙන්නේන්න. ඉට පස්ේ හතරනිගාතාවෙන් දේශනා කරන. ඒේකේම පත්තා සුකිනෝ දිත්ත දම්මා බිනිින්පුතා සබ්භවර බයාතීතා සබ්බ දුක්ක උපච්ච ගන්ති එතකොට බදු දේශනා කරනවා මේ උපාධානය බයද කලා ජාති මරණ සංකයෙන් නිදහස් වෙනවා ඒකයන්නේ රහත්භාවයට පත්වෙනවා විදර්ශනා වඩලා රහත්භාවයට පත්වෙනවා පාත්්භාවයට පත්වනාට පසුව ඒ කෙනා මේ ජීවිතේම මරණින් පසුව අයකන්නේ පිල්ඩුවන් පැෑමෙන් පසුව බය නැති බයක් නැති කිසිීම දුකක් නැති අමාමාහනිවින් සැනසනවා කල බුදුරජාණන්ස මේ සූත දේශනා අවසානයේ දී තිවවනක් පිල්සට දේශනා කරනවා. එහනම් අපි සෑම දෙනම් මේ අමාමහනිවනින් සැනසන්නට ඕන මේ සැනසුන් නැතුුණ අපිට සැපැයි කියන මේ මනුසලෝක දිවියලෝක බ්‍රහමලෝකලින් හැමද දෙයගීම අපට දුක තම ඇන්තිීමට දරුවෙන් ො මේ හැමලෝකයකම ජරාව තියෙනවා ජාතිය තියෙනවා ජරාව තියෙනවා මරණය තියෙන අනිවාරයම එෙන ජාති මරණ දෙගෙන් නිදහස් ලොවුනොත් අපිට දුක තියෙනවා මේක නිදස් වඋනොත් තමයි දුකක් නැත්තේෙන නිවන්දකින් ඔවුන්. ඒ නිසා අපි සෑම දෙනාම හොඳ හැටි මේ බුද්ධ සාතනය උපරීම පයෝජන අරගෙන දියුණු කරගෙන තමන් චිත්ත සන්තානය ආ දේශ මහ කියන මේ කෙලෙස්වලින් පිරිසිතු කරගන්නතු ඒ හැමවෙලාඇයම ජීබුද්ධිය යෝනිසෝ මනසිකාරෙන් ඒවාත් මැඩ පවත්තාගෙන ඒ සෑම දෙයක්ම අදෝග අදෝෂ අමෝුව කියන කුසලමූලෙන් ඇති කුසලමූල තත්ත්වයට පත්කරගෙන කුසලින් සිත පිරිසතු කරගෙන චිත්තු සන්තානය පිරිසතු කරගෙන අවසානයේදී විදර්ශනා භාවනා වඩලා විදශනා ඥාන අමාමාන්‍යවන සාක්ෂාත් කර ගැනීම සඳ ධර්මදේශනාව හතුවවාසනාවේවාක පත්න. එන්නම් අද ධර්මදේශනාවෙන් ඇැස් කරගන්න ්‍රෙද්දනු අප්‍රමාණය කුතරධනම ඒ සියනුම අපක්්‍රශක මහේෂක්ක සක්දයවරද මතුරේ සේරුම දේවරුන් තත් අනුමෝදැන්කන ඒවගේගේ සියලුම ජාතින් තත් මේ ින් අනුමෝදැන්කනමු ඒවගේම ියලදනාටම මහ අනිවනි සැසැන මේ පින් උං්ඥලාබය ඒේතුවාසන වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානගා මහිදිකා උං්ඥන්දන් අනු මෝදිිත්තා තිරන්ඩක්කන්තු සම්බුද්ධ ස්ථාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානගා මහිද්දිිකා പഞද අනුമෝതിතා තිරඩක්කන්තුു සම්බුද්ධදේශන ආකාසටටചപുම්මට්ట දේවානග මහිදිിක പഞഞන්ඩ අනුമෝതിතා තිിරඩක්කන්තුു සම්බුද්ධ සාසභකం ചරඩක්ക്കන්තුुමං පරන්തി 圏 ഇද ngonyaatiනහතු ச sekitarఉතුනාෝ ඉද ngonyaatiනහතු සகிතා हुතුुනෝ ඉද ngonyaතිනහතු ச sekitarතා हुතුනාෝ ඉමිनाපුnyaකම්න මම බල සමග සතන් සමගමෝහතුයාවනිබාන පතිिया ඉද මේ ප्यකම්ම ආසවක්කයා පහන්නෝතු සම්බදුකාපමුන්ටතුසාදුු ආශිර්වාද ලබා ගැනීමන ශීර දෙනම් පසට පිතුවා වඳගන්න. අභිවාදනශීලිස්ස නිච්චන්වද්දා පචායිනෝ චත්තාරෝ දම්මවඩඩන්ති ආයුුවන්නෝ සුකං බලන් ආයුරාරෝග සම්පත්ති සක සම්පත්ති මේවච අතෝනිම්බාන සම්පත්ති එමිනාතේ සමින්ජතුූ